Pare. Check. හරි දැන් ළමයි අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ ස්කන්ධ ක්‍රමාංකය. එතන ඉඳලා යන් ස්කන්ධ ක්‍රමාංකය. දැන් අද ඉතාම වැදගත් කොටස් වගේකට යනවා අපි. හරි වැදගත්ම පාඩමේ වැදගත්ම හරිය විශේෂයෙන්ම ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන එකට අපි යනවා. රයිට් අපි ආන ප්‍රශ්න ටික ස්කන්ධ ක්‍රමාංකය අමාරු නෑ. ඒක නමේදී ඉගෙන ගත්ත දෙයක්නේ. ආයි ලොකු කතන්දරයක් නෑ ස්කන්ධ ක්‍රමාංකය. යම් ඔව් අද දැන් ආගන්න ළමයි ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මොකක්ද? අපි ගිය සතියේ සාකච්ඡා කරා මේ පරමාණුවේ ව්‍යුහය ගැන කතා කරා. දැන්ට ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නේ කාගේ ව්‍යුහයද? නීල්ස් බෝගේ ග්‍රහ ආකෘතිය. නීල්ස් බෝගේ ග්‍රහ ආකෘතියේදී කියනවා පරමාණුව මැද යෂ්ටිය තියෙනවා. ඉත කතා නෑ, කතා බෑ. දැන් කතා කරන්න එපා කරුණාකරලා. එළියට දානවා මම. අහගන්න වැඩි කතා කරන්න නෙවෙයි පන්තියට එන්නේ. අල්පල් කතා කරගෙන ඉන්න නෙවෙයි. ආගන්න. එතන පරමාණුවේ මැද ප්‍රෝටෝන තියෙනවා, නියුට්‍රෝන තියෙනවා, වටේට ඉලෙක්ට්‍රෝන යනවා. මේකනේ වාගේ ආකෘතිය. හරිද? මේක තමයි ආකෘතිය අපේ. නීල්ස් බෝගේ ආකෘතිය. එතකොට පරමාණුවක මේ ස්කන්ධයෙන් නීල්ස් බෝ නෙමෙයි කවුද ඒක කියන්නේ, මේ රදර්ෆර්ඩ් කියනවා පරමාණුවක් ගත්තම පරමාණු ස්කන්ධයෙන් වැඩි කොටසක් ඔය තියෙන යෂ්ටියේ. ඇත්තනම පරමාණු ස්කන්ධයෙන් 99%ක්ම තියෙන්නේ කොහෙද? ඥස්තියේ. අනිත් අරියේ තියෙනවා ඉලෙක්ට්‍රෝන. දැන් පරමාණුවේ මැද ඥස්තිය තියෙනවානේ, අනිත් අරියේ තියෙනවා ඉලෙක්ට්‍රෝන. හරිද? දැන් මේ ඉලෙක්ට්‍රෝන කියන අංශු හරිම සැහැල්ලුයි. කොච්චර සැහැල්ලුද කියනවා නම් අපි ගිය සතිය ඔයගලන්ට කියලා දුන්නා ඉලෙක්ට්‍රෝන එක ස්කන්ධය, ප්‍රෝටෝන එක ස්කන්ධය කීයද? 1840න් එකයි. ඒ තරම් කුඩයි. ප්‍රෝටෝනයක් අරගෙන කෑලි 1840කට කඩලා එක කෑල්ලක් ගත්තොත් අන්න ඒකේ ස්කන්ධය ඉලෙක්ට්‍රෝනික ස්කන්ධයට සමානයි. පට්ට කුඩා ඉන්න සැලුයි. දැන් මේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල ස්කන්ධයත් එක සැලකුවම ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධය ගණන් ගන්න බැරි තරම් කුඩයි. ගණන් ගන්න බැරි තරම් කුඩයි. අපි කියනවා නොගිනිය හැකි තරම් කුඩයි. ගිනිය නොහැකි, ගණන් ගන්න බෑ. ගිනිය නොහැකි, ගණන් ගන්න බෑ. නොගිනිය හැකි තරම් කුඩයි. එහෙනම් පරමාණුක මුළු ස්කන්ධය, පරමාණුක ස්කන්ධය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන ඉලෙක්ට්‍රෝන නෙවෙයි මොනවද? ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධය. ඒවා අර ප්‍රෝටෝනයි නියුට්‍රෝන වල ස්කන්ධයත් එක්ක ගත්තම ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධය වැඩක් නැහැ. ගණන් ගන්න බැරි තරම් කුඩයි. හරිද? ඒක නිසා පරමාණුක ස්කන්ධය කිරියේ ප්‍රධාන වශයෙන්ම වග කියන්නේ ඤස්තියේ තියෙන ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධයක් තිබුණත් ඒ ඉතාම කුඩා නිසා අපි ගණන් ගන්නේ නැහැ. ඉතින් අපෙන් අහන්නේ ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. ටක් ගාලා අපි යමු වැඩේට. අද මට ප්‍රධානම ඇත්තම ඉලෙක්ට්‍රෝන වින්‍යාස පාඩම් ගැනීම තමයි අද ප්‍රධානම වැඩේ. 21 මොකද්ද? ස්කන්ධ පරමාණුක ස්කන්ධය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල ස්කන්ධය පමණි යන ප්‍රකාශය පැහැදිලි කරන ආලිය. ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධය, ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය. ආ තියමු. ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය, ඉලෙක්ට්‍රෝන එකක ස්කන්ධය නැත්නම් ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය, ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල ස්කන්ධය හා සසඳන විට ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය, ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල ස්කන්ධය හා සසඳන විට ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල ස්කන්ධය හා සසඳන විට ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල ස්කන්ධය හා සසඳන විට සසඳන විට නොගිනිය හැකි තරම් කුඩාය. නොගිනිය, නොගිනිය හැකි කියන්නේ ගණන් ගන්න බැරි තරම්. ගිනිය හැකි තරම් කුඩාය. නොගිනිය, නොගිනිය කියන්නේ ගණන් ගන්න බෑ කියන එකයි. නොගිනිය ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල ස්කන්ධයට සාපේක්ෂව නොගිනිය හැකි තරම් කුඩාය. එම නිසා
පරමාණුක ස්කන්ධය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන්නේ. එම නිසා පරමාණුක ස්කන්ධය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන්නේ පරමාණුක ස්කන්ධය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඤස්තිය තුල පවතින ඤස්තිය තුල පවතින ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල ස්කන්ධයයි. 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 දැන් අහනවා මේ ස්කන්ධ ක්‍රමාංකය යනු කුමක්ද? ඉතින් ඔයග නමේදී තිගන ගත්තා. මොකද්ද පුතේ ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ? පරමාණුක තියෙන ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතුව ස්කන්ධ ක්‍රමාංකය. රයිට් ලියම්. පරමාණුක ඤස්තිය තුල පවතින පරමාණුක ඤස්තිය තුල පවතින ප්‍රෝටෝන සංඛ්‍යාවේත් පරමාණුක ඤස්තිය තුල පවතින ප්‍රෝටෝන සංඛ්‍යාවේත් නියුට්‍රෝන සංඛ්‍යාවේත් පරමාණුක ඤස්තිය තුල පවතින ප්‍රෝටෝන සංඛ්‍යාවේත් නියුට්‍රෝන සංඛ්‍යාවේත් එකතුව පරමාණුක ඤස්තිය තුල පවතින ප්‍රෝටෝන සංඛ්‍යාවේත් නියුට්‍රෝන සංඛ්‍යාවේත් එකතුව ස්කන්ධ ක්‍රමාංකයයි. ස්කන්ධ ක්‍රමාංකයයි. ස්කන්ධ ක්‍රමාංකයයි. ඊළඟට අහනවා ස්කන්ධ ක්‍රමාංකයේ සංකේතය කැපිටල් A. අපි දන්නවා පරමාණු ක්‍රමාංකයේ සංකේතය කැපිටල් ඉසෙට් කියලා ගිය සතියේ කියලා දුන්නා. හරි. ස්කන්ධ ක්‍රමාංකයේ සංකේතය කැපිටල් A. දැන් එහෙනම් ওই දෙක අතර සම්බන්ධය කියන්නලු. ළමයි මේ අහගන්න. ඉසෙට් කියන්නේ මොකද්ද? ප්‍රෝටෝන ගණන. ඒ කියන්නේ මොකද්ද? ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතුව. හරි, මේ තියෙන්නේ පරමාණුක ක්‍රමාංකයනේ. මේ තියෙන්නේ ස්කන්ධ ක්‍රමාංකය. ඒතර යම්කිසි මූලද්‍රව්‍යයක ඔබ පරමාණු ක්‍රමාංකයයි ස්කන්ධ ක්‍රමාංකයයි දන්නව නම් නියුට්‍රෝන ගාන හොයන්න පුළුවන්. ඒ කොහොමද? නියුට්‍රෝන ගාන සිම්පල්ලෙන් සමානයි ඒ අඩු කිරීම ඉසෙට්. ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරාම, ඒ කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගානයි නියුට්‍රෝන ගාන එකතුව. ඒකෙන් ප්‍රෝටෝන ගාන අඩු කරාම, ඒ කියන්නේ ඉසෙට් ප්‍රෝටෝන ගාන අඩු කරාම ඔයාලට නියුට්‍රෝන ගාන ලැබෙනවා. මෙන්න සම්බන්ධය. පෙන්නන්න වගුවේ මේ කොටුවේ ප්‍රෝටෝන ගාන නියුට්‍රෝන ගාන හොයන විදිය. යම්කිසි පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය ඔබ දන්නේ නම් ඉන් පරමාණුක ක්‍රමාංකය අඩු කරාම ඔයාට ලැබෙනවා නියුට්‍රෝන ගාන. නියුට්‍රෝන ගාන දැන් ගණන් හදන්න තියෙනවා තව ටිකකින්. නියුට්‍රෝන ගාන හරි. ඔන්න ස්කන්ධ ක්‍රමාංකයේ වැඩේ ඉවරයි. දැන් ඔන්න ප්‍රධාන වශයෙන් පළවෙනි වතාවට ඔයා ඉලෙක්ට්‍රෝන වින්‍යාස ඉගෙන ගන්නවාද? මෙතන ඉන්න හැම ළමේම අද මෙතනින් යනකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න පුළුවන් වෙලා යන්න ඕනේ. මම එකෙක් නෑර පාඩම් ගන්නවා. හැම ළමයෙක්ගෙම වෙන වෙනම ඉලෙක්ට්‍රෝන වින්‍යාස අහනවා. ඔයා කියන්න, ඔයා කියන්න, ඔයා කියන්න කියලා. මේක කිසිසේත්ම හිතන්න එපා අමාරුයි කියලා. මාරම ලේසි. මේක ඇති දෙයක් නෑ. හරිම ලේසි. හරිද? මොකද්ද මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන එක උගන්වන්න කලින් මම ඔයාලට පොඩි කරුණු ටිකක් කියලා දෙනවා. හොඳට අහගන්න. එතකොට ලේසියෙන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඉගෙන ගන්න පුළුවන්. දැන් පරමාණුක ඤස්තිය තියෙනවානේ. ඤස්තිය වටේ පළවෙනි ශක්ති මට්ටමේ යන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන කියන්නේ 2යි. ඊළඟ ශක්ති මට්ටමේ යන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන කියන්නේ 8යි. ඊළඟ ශක්ති මට්ටමේ යන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන කියන්නේ 18යි. ඊළඟ එකේ යන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන 32යි. ඉගෙන ගත්තානේ. ඔච්චර. අනිත් තව තියෙනවා ඈ. ඊළඟ එකේ 64, ඊළඟ එකේ 128 එහෙම තියෙනවා. ඔයා මෙතන නගන් දැනගත්තම ඇති. මම මේ කියන කාරණේ හොඳට අහගෙන කතා කරන්න එපා, නැත්තම් තේරෙන්නේ නැහැ. ආයි ආයි කියන්න බෑ. මේ පළවෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන දෙකක් ගියාට 2යි, ඊළඟ එකේ 8යි, ඊළඟ එකේ 18යි. මේ 18 තියෙනව නේද? මේ ඉලෙක්ට්‍රෝන 18 මේ තුන්වෙනි ශක්ති මට්ටමට ලබා ගන්න අධියර දෙකකි.
අදියර දෙකකින්. ගන්නන්නත් නෑ පොතෙත් නෑ, මම මේ නිකන් පොඩ්ඩක් කියන්නේ. අදියර දෙකකින් කොහොමද අදියර දෙක? පළමුව 8ක් ගන්නවා, ඊට පස්සේ 10 දෙනෙක් ගන්නවා. එතකොටයි 18 හැදෙන්නේ. එතකොට මේ 18 පිරේ 18ක් හැදෙන්නේ එහෙමයි. ඉස්සෙල්ලා මේ මෙන්න මේ තුන්වෙනි ශක්ති මට්ටමට පුරව ගන්න 8 දෙනයි. ඉලෙක්ට්‍රෝන 8 දෙනාටයි අවසර ලැබෙන්නේ. අපි හිතමු 9 දෙනෙක් ආවා. එතකොට මේ 9 වෙනි එක්කෙනාට කියනවා 8 දෙනෙක් දැන් මේකට 18ක් ගන්න පුළුවන්නේ. 9 දෙනෙක් එනවා. මේ අදියර දෙකකින් ගන්න. පළවෙනි අදියරයේදී 8යි, ඊළඟ අදියරයේදී 10 ගන්නවා. එතකොට 18 හැදෙන්නේ. හැබැයි ළමයි 8 දෙනෙක් ආවට පස්සේ 9ක් ආවොත් ඒ 9 වෙනි එක්කෙනාට කියන උඹ ඵලයක් මේකට. දැන් මේකේ 32ක් පිරෙන්න පුළුවන්නේ මේකට යන්න කියනවා. 10ක් ආවොත් 8ක් මේකේ තියාගෙන තව දෙන්නෙකුට ඉතුරු දෙන්නට කියනවා මේ 4 වෙනි ශක්ති මට්ටමට යන්න කියලා. මේ 4 වෙනි ශක්ති මට්ටමට දෙකක් පිරුණට පස්සේ තමයි ඉතුරු 10 දෙනා මේකට ගන්නෙ. 4 වෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන දෙකක් 32න් දෙකක් පුරවගත්තට පස්සේ තමයි ඉතුරු මේ 18. ඔයාලට තේරෙනවද? අදියර දෙකකින් ලබා ගන්නේ. පළවෙනි අදියරයේදී 8යි. තව වැඩිපුර ඉලෙක්ට්‍රෝන ආව තුන්ට කියනවා උඹ ඵලයන් 4 වෙනි ශක්ති මට්ටමට කියලා. ඒකට දෙකක් පුරවගත්තට පස්සේ තමයි ඉතුරු 10 දෙනාට chance එක හම්බු වෙන්නේ. දැන් මේක නම් එකපාර දෙන්නටම ඉලෙක්ට්‍රෝන දෙකකට එන්න chance එක තියෙනවා, අවසර තියෙනවා. මේකට එකපාර 8 දෙනෙකුට එන්න අවසර තියෙනවා. හැබැයි මේක අදියර දෙකකින් බඳවා ගන්න. 8 දෙනෙකුට chance එක දීලා ඊළඟට එනේ උන්ට කියනවා ඵලයන් 4 වෙනි ශක්ති මට්ටමට කියලා. දෙන්නෙකු දෙන්නෙක් තල්ලු කළා දානවා 4 වෙනි ශක්ති මට්ටමට. ඊට පස්සේ මේ 4 වෙනි ශක්ති මට්ටමේ දෙන්නේ පිරුණට පස්සේ තමයි ඉතුරු 10 දෙනා ඇතුල් කරගන්නේ. ඒක පැහැදිලිද? හරි. ඉතින් මේක පැහැදිලි කරන්න වෙනම නියමයකුත් තියෙනවා. ඒ නියම සාමාන්‍ය පෙළ මට්ටමේ එහා අවුබ්බව මූල ධර්මයේ කියලා එකක් තියෙනවා. ගොඩනැංවීමේ මූල ධර්මයේ. ඒකෙන් තමයි ඇත්තටම මේක හරියටම පැහැදිලි කරන්නේ. නමුත් ඒ අවුබ්බව මූල ධර්මයේ ඕගොල්ලන්ට ලොකු වැඩි තේරුම් කරන්න බෑ මේ අවස්ථාවේ. කොහොමද 11 අවස්ථාවේදීවත් බෑ. ඔය 12 අවසරේ පළවෙනි පාඩම් මාලාවේ ඔය අවුබෝව මූල ධර්මයේ 12 අවසර රසායන විද්‍යාවදී උගන්වන්නේ. ඉතින් ඕක තමයි කතාව. දැන් අපි එනං හෙමින් හෙමින් අපි බලමු. ලියන්න එපා මුකුත්, ඈ මුකුත් ලියන්න එපා. මාත් එක්ක වැඩේට සම්බන්ධ වෙන්න විතරයි තියෙන්නේ. මේ වගුවක් තියෙනවද නැහැ? ආ මේකට පස්සේ තියෙන. හරි 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 ආන දැන් ඔය පිටිපස්සෙන් කතා එනවා. මෙන්න ළමයි පළවෙනි මූලද්‍රව්‍ය හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් වා මුකුත් කරන්න එපා. පළවෙනි මූලද්‍රව්‍ය හයිඩ්‍රජන්. පළවෙනි මූලද්‍රව්‍යයේ ප්‍රෝටෝන කීයක් තියෙනවද? ඈ දෙකයි එකයි. දෙවෙනි මූලද්‍රව්‍යයේ ප්‍රෝටෝන. ඇයි ළමයි ප්‍රෝටෝන ගාන අණුව නේද නම දෙන්නේ? මතකද කියලා දුන්නා. පළවෙනි මූලද්‍රව්‍යයේ ප්‍රෝටෝන එකයි. එතකොට මේ හයිඩ්‍රජන්ට ප්‍රෝටෝන එකක් තියෙනවා. ප්‍රෝටෝන එකයි නම් ඉලෙක්ට්‍රෝනත් එකයි. හැමතිස්සෙම ප්‍රෝටෝන ගානට සමාන ඉලෙක්ට්‍රෝන ගානක් තමයි තියෙන්නේ. එතකොට පළවෙනි මූලද්‍රව්‍යය නම් හයිඩ්‍රජන්. පළවෙනි කෙනාට අපි පාඩම් කරන්නේ හයිඩ්‍රජන්. එතකොට එයාට ප්‍රෝටෝන එකක් තියෙනවා. ප්‍රෝටෝන එකයි නම් ඉලෙක්ට්‍රෝනත් එකයි. ඒ ඉලෙක්ට්‍රෝනේ වාට ඕන නම් ඩොට් එකකින් පොතේ පෙන්වලා තියෙන ඩොට් එකකින් ඕන නම් වාට ඩොට් එකකින් පෙන්වන්න බලන්න. ඕන නම් ඔයාට ඊ අකුරෙන් පෙන්වන්න බලවා. මම ඩොට් එකකින් පෙන්වන්න මානි පන්තිර නම් පෙන්වේ ඊ අකුරු දාලා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඩොට් එකකින් පෙන්විය හැකි. මෙන්න මේ ඉලෙක්ට්‍රෝනේට පළවෙනි ශක්ති මට්ටමේ යන්න පුළුවන්ද බැරිද? කීයකට යන්න පුළුවන්ද පළවෙනි එකේ? දෙකකට. දැන් තියෙන එකයිනේ අවුලක්ම නැහැ. එතකොට මෙයාගේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයද තියෙන්නේ? එකයි. ඌත් පණ්ඩිතකම් කරන්න එපා, අහන් ඉන්න විතරයි තියෙන්නේ. දෙක. හීලියම්. හීලියම් දෙවනියා නම් ප්‍රෝටෝන කීයද? දෙකයි. ප්‍රෝටෝන දෙකයි නම් ඉලෙක්ට්‍රෝනත් දෙකයි. එතකොට ඒ දෙකටම මේක යන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඔන්න ඒ දෙක දෙන්නටම යන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන හැමතිස්සෙම බලන ළමයි ජෝඩු වෙන. ඉලෙක්ට්‍රෝන වල ස්වභාවය මොකද්ද? ජෝඩු වෙන්න කැමති. කපල් 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 ඉන්නේ ජෝඩි 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 වෙන. තුන් දෙනෙක් හිටියොත් ඉලෙක්ට්‍රෝන තුනක් තිබුණොත් දෙන්නෙක් ජෝඩි වෙනවා, එක්කෙනෙක් තනියෙන් ඉන්නවා. හරිද? ඒකටත් කතන්දර ටිකයි කරන්නේ දෙනවා. පෝලි බහිෂ්කාර නීතිය කියලා එකක්. හරිද? නමුත් පෝලිගේ බහිෂ්කාර නීතිය එක්ස්ක්ලූෂන් ප්‍රින්සිපල්. නමුත් ඒවා සාමාන්‍ය පෙළ මට්ටමින් එහා නිසා අපි ලොකුවට කතා කරන්නේ නැහැ. නිකන් වාට ඉතින් කියනවා ඒගොල්ලෝ කැමති දෙන්න දෙන්න ඉන්න එච්චරයි කතාව ඈ. දැන් කෙනෙක් අහයි මොකද කියලා ඇහුවට ඒකට උත්තර දෙන්න බෑ. සාමාන්‍ය පෙළ මට්ටමේදී ක්වොන්ටම් අංක කියලා જાතියක් තියෙනවා. ඕගොල්ලෝ සාමාන්‍ය පෙළ පස්සේ විද්‍යාංශයෙන් හැදෑරුවොත් ඒ ක්වොන්ටම් අංක ඉගෙන ගන්න පුළුවන්. ඒ ඇසුරෙන් මේක පැහැදිලි කරන්නත් පුළුවන්. හරිද? දැන් බෑ. එතකොට හීලියම් පළවෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? දෙකයි. ලියන්න එපා, කලබල වෙන්නත් එපා, ලියන්නත් එපා, හොඳට අහගෙන. තුන. ලිතියම් කියන පුතේ. ලිතියම් නම් කීයද? ප්‍රෝටෝන තුනයි. තුන්වෙනියට ප්‍රෝටෝන තුනයි. ප්‍රෝටෝන තුනයි නම් ඉලෙක්ට්‍රෝනත් තුනයි. හැබැයි ඒ තුනෙන් පළවෙනි ශක්ති මට්ටමට යන්න පුළුවන්. පළවෙනි ශක්ති මට්ටමට යන්න පුළුවන් දෙකයි.
එහෙනම් ඊළඟ එකට සිද්ධ වෙනවා ඊළඟ ශක්ති මට්ටමට යන්න. දැන් එතකොට මේකේ ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වලට ගිහිල්ලා තියෙන්නේ කොහොමද? පළවෙනි ශක්ති මට්ටමට දෙකයි එකමාවක් දාන්න. ඊළඟ ශක්ති මට්ටමට කොටක් ආවා එකට. ඊළඟ ශක්ති මට්ටමට එකයි. ඔන්න. හෙමින් හෙමින් යන්. ඊළඟ බෙරිලියම්. බෙරිලියම් හතරවෙනි කෙනාට ඉලෙක්ට්‍රෝන කීයද? හතරයි. හතරෙන් දෙකක් ෂුවර් එකට පළවෙනි එක්කෙනාට අවසර හම්බ වෙනවා. ඉතුරු දෙක ඊළඟ එකට යනවා. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්න බලන්න දැන්. පළවෙනි එකේ දෙකයි. පළවෙනි ශක්ති මට්ටමේ දෙකයි. දෙවෙනි ශක්ති මට්ටමේ පළවෙනි ශක්ති මට්ටමේ දෙකයි. දෙවෙනි ශක්ති මට්ටමේ දෙකයි. ඊට පස්සේ බෝරෝන්. පස්වෙනියා ඉලෙක්ට්‍රෝන කීයද? පහයි. පළවෙනි එකට කීයක් යනවද? දෙකක් යනවා. දෙවෙනි එකටත් දැන් පහක් තියෙනකොට පහෙන් දෙකක් ගියොත් තව කීයක් ඉතුරුද? තුනයි. ඒ තුන කපල් වෙනවා දෙන්නේ කලිත් එක තනියෙන් ඉන්නවා. කපල් 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 කරන්න පුළුවන් නම් කපල් කරනවා. දැන් එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කීයද? පළවෙනි ශක්ති මට්ටමේ දෙකයි. කමාවක් දාන්න. දෙවෙනි ශක්ති මට්ටමේ ඔක්කොම තුනයි. එන්න එනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දෙකයි තුනයි. ඊළඟට යනවා කාබන්. කාබන් කියන්නේ 6 වෙනි කෙනා. ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 6යි. එහෙනම් පළවෙනි ශක්ති මට්ටමට දෙකක් ගියාම තව කීයක් ඉතුරුද? 6ෙන් 4ක්. ඒ 4 දෙනාට සිද්ධ වෙනවා මොකක් කරන්නද? ඊළඟ එකේ 6 4කට ඉන්න පුළුවන්ද? ඊළඟ එකේ 4කට ඉන්න පුළුවන්ද? පුළුවන්. 8ක් දක්වා ඉන්න පුළුවන්නේ. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකයි. ඊළඟ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයද? 4යි. ඊළඟ එකේ 4යි. ආ. ඊට පස්සේ අපි යනවා නයිට්‍රජන්ට. නයිට්‍රජන්ට. නයිට්‍රජන් කියන්නේ 7 වෙනි කෙනා. 7 වෙනි කෙනා නම් ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. 7ෙන් 2ක් පළවෙනි එකට එන්න අවසර හම්බුනාම 5ක් තව ඉතුරු වෙනවා. ඒ 5 දෙනාට සිද්ධ වෙනවා ඊළඟ එකට යන්න. හරි. මේ අලියා ගියපු දෙන්න මෙහේ. අලි දැකලා නැද්ද? දෙකයි දෙකයි. පළවෙනි ශක්ති මට්ටමේ දෙකයි. ඊළඟ එකේ කීයද? පහයි. ඔන්න පළවෙනි 7 දෙනාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස මම ඇඳා ලිව්වා. ඔයාටත් තියෙන්නේ පළවෙනි 7 දෙනා මේ විදියට ඉස්සරහින් හයිඩ්‍රජන් කියලා ලියන්න, සංකේතය ලියන්න, ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. ටක් ගාලා ප්‍රශ්නයක් ඇතැරලා යන්නේ අපි. ඒක කමක් නැහැ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ මොකක්ද කියලා ඔය ටික ලියලා කියමු. ඩොට් තියෙනවා නම් ඩොට් තියන්න, ඊ අකුරු තියෙනවා නම් ඊ අකුරු දාන්න. ප්‍රශ්නයක් නැහැ. හැමතිස්සෙම මේ ඉලෙක්ට්‍රෝන කපල් කරලා පෙන්වන්න. දෙක දෙක බැරි වුණොත් එකේ තනියෙන් තියෙන අවස්ථා තියෙනවා. දැන් කයිය නවත්තලා මම දන්නවනේ බෝල හරියට අඳින්නේ නැහැ කියලා. ඒකයි බෝල ටිකක් ගහලාම දුන්නේ. දැන් තියෙන්නේ ඔයාලට පළවෙනි 7 දෙනා ටක් ගාලා නම ලියලා කතන්දර නැතුව අද අපිට වැඩ ගොඩාක් තියෙනවා කරන්න. මොකද විභාගේ පටන් ගන්නවා ලබන 27. මම දැන් උගන්වන්නේ නැගිනේර ඇරවල ධර්මපාල නිසා අපිට ඊයේ ඉස්කෝලේ ඉවර වෙනකොට අන්තිම පීඩේට එකේදී විදුහල්පතිතුමා රැස්වීමක් තියලා කිව්වා 27 විභාගේ පටන් ගන්නවා කියලා. 27 අනිත් ඉස්කෝලේට මම හිතන්නේ දැන් පටන් ගන්නවා ඇති. දැන් මගේ මම ගන්නන පාසලේ ළමයි කිසියම් ප්‍රමාණයක් මෙතන ඉන්නවා. මං ඉඳන්නේ 10 වසරේ. මම මුළු 10 වසරම උගන්වන්නේ මම නිසා. ඒ පන්තියේ, බී පන්තියේ, සී පන්තියේ තුනම උගන්වන්නේ මම. එතකොට පේපර් එක හදන්නෙත් මම. හරිද? පේපර් එක පැය 3කට හදන්න කියලායි අපේ ඉස්කෝලේ කිව්වේ. පැය 3කට. මං ප්‍රින්සිපල්ට කිව්වා පැය 3කට හදන්න. දෙයක් උගන්වලා ලාම නැහැ. තාම දෙවෙනි පාඩම නේ යන්නේ ඉස්කෝලේ. ඉතින් ඉතාල පාඩම් දෙකෙන් චූටි පේපර් එකක් දෙන්න. පැය එකමාරක විතර. පොඩි පොඩි එකක් ඕන. මොනවද දෙන්නේ පේපර් එක උගන්වලා නැහැ නේ. තාම මේ 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 දෙවෙනි පාඩම තාම යන්නේ. ට්‍රාන්ස් දෙන්නේ නැහැ නේ අපිට. මේ යන්තම් මේකත් අදාගත්තේ, මේ මාරුවක් අදාගත්තේ. ට්‍රාන්ස් ගන්න බෑ. දැන් ඔයගලන්ට ෆස්ට් ටර්ම් එකේ ඒ ඒ පාසලේ ඒ ඒ ගුරුවරයා උගන්වපු ප්‍රමාණ අනුව තමයි පේපර් එක හම්බෙන්නේ. පළාත්ව කලාපවත් පේපර් එකක් නෙමෙයි ඉන්නේ. කෝ බලන්න දැන් ඉස්කෝලේ 5 වෙනි පාඩමට දක්වා කරපු ළමයි 5 ඉවරයි. තාම කවුරුවත් කළා නැහැ. ඉවරයි. 5 වෙනි පාඩම
කරලා හයත් කරා. හය පටන් ගන්න තියෙන එක කරයිනේ. එතකොට ටක් ගාලා හයවෙනි පාඩම් පොඩි එකක් තියෙනවා. දැන් අපි කරලා තියෙනවා එක ඉවරයි, දෙක ඉවරයි, හතර ඉවරයි, පහ ඉවරයි. කරානේ ඝර්ෂණය ඉවර කරානේ. ආ. ඉතින් අපිට මේ පාඩම ඉවර කරා කියන්නේ පාඩම් පහක් අපි ඉවර කරනවා. මේ පාඩම ඉවර කරමු අපි කොහොම හරි. ඉස්කෝලේ පටන් ගන්න කලින්. එතකොට ඕගොල්ලන්ට තව ඉතුරු වෙන්නේ 6 වෙනි පාඩම විතරයි. අවාසනාවකට ඕගොල්ලන්ට මේ සෙනසුරාදා ක්ලාස් එක නිසා ඕගොල්ලන්ට අපිට අමතර පන්තියක් දාගන්න හරි අමාරුයි. සහ පන්ති දෙක කම්බයින් කරන්නත් බෑ. අනිත් පන්තියෙත් මේ වගේම ළමයි ප්‍රමාණයක් ඉන්නව ඉඩ මදි වෙනවා. පන්ති දෙක කම්බයින් කළ කරන්නත් බෑ. නැත්තම් ඒ සිකුරාදා පන්තියේ ළමයිට අපි දැම්මා උදේ 9:00 හවස 5 ලබන සතිය පන්තිය. උදේ 9:00 සිට හවස 5 දක්වා ක්ලාස් එකක් දාලා තියෙන්නේ. බත් මුල් බැඳගෙන ඉන්න කියලා තියෙන්නේ. හරිද? ඉතින් ඒකට තව ඕන ළමයි 4-5 දෙනෙක් විතර සම්බන්ධ කරගන්න පුළුවන්. අපි එදාට කරන්නේ 6 වෙනි පාඩම. ඒ පාඩමට ඕගොල්ලන්ගේ ඉස්කෝලේ 5 වෙනි පාඩම දක්වා ඉවර ළමයි. ඒ කියන්නේ දැන් 6 වෙනි පාඩම යන අය හරි ඒ වගේ අය ඉන්නවා නම් එතකොට විභාගෙට එන නිසා ඒ අයට ඕනනම් සම්බන්ධ වෙන්න ලබන සිකුරාදා. උදේ 9:00 හවස 5 බත් බැඳගෙන ඉන්න ඕනේ. මේ තියාගෙන කන්න. ඒ තව ළමයි මං හිතන්නේ 10ක් 8ක් 10ක් විතර වාඩි කර ගන්න පුළුවන් කොහොම හරි. කැමති අය එන්න. කැමති අය කියන්නේ වඩාත් හොඳයි ඉස්කෝලේ වේගෙන් යන පාඩම් ටික ඉවර ළමයි එනවා නම් හොඳයි. ඒතර ඒගොල්ලන්ට විභාගෙට සානයක් තියෙනවා. ඕගොල්ලන්ට අමතර පන්තියක් දාගන්න ටිකක් අමාරුයි. ඒකයි වැඩි. තමයි ඉස්සරහට ඉඳන් ඉන්නවා මේ ඇරවුල හන්දියේ කොහේ හරි ටිකක් ලොකු හෝල් එකක් තියෙනවා නම් ක්ලාස් එක එතෙන්ට ගෙනියන්න. මොකද දැන් ඔයාටම පේනවා මෙතන ටෙස්ට් එකක් තියන්න පුළුවන්. ළඟ වැඩි. ඉතින් ටිකක් මේ වගේ දෙගුණයක්වත් ඉඳ තියෙන තැනක් හම්බුනොත් ඇරවුල හන්දියේ තාම මට හරියට බලන්න බැරි වුණා. ක්ලාස් එක එතෙන්ට අරන් යන්න හිතාගෙන ඉන්නවා. මොකද මේ විභාගයක් තියද්දි ළඟ වැඩි. දැන් ළමයි 40ක් විතර ඉන්නවනේ මෙතන. තව ඩෙස් බංකු ටිකක් ගහලා ඈඩ් කරලා තියදේ. එතකොට ළමයි අලුතෙන් ගන්න නෙමෙයි, ඉන්න ළමයිගේ විභාග පවත්වන්න ටිකක් ඈඩ් කරන්න සහ සෙමින එකක් වගේ කරන්න බෑනේ අපිට මෙතන. සෙමින එකක් කියන්නේ මේ ළමයි අපේ පන්තියේ ළමයි දෙගොල්ලෝ එකට එකතු කළ කරන්න බෑනේ. හැබැයි ඒ වගේ තැනක් නෑ. මම ওই අතර වටේ පොඩ්ඩක් බැලුවා ටිකක්. එකම එක තැනක් තියෙනවා සවිදිය. කොහෙද සවිදිය ඉඩ මදි? සවිදියත් මේ වගේමනේ. තව එක තැනක් තියෙනවා මේ මේගොල්ලන්ගේ තාත්තගේ ක්ලාස් කරන තැන උඩ තට්ටුව මම දැක්ක දාලා තියෙනවා රෙන්ට් එක කියලා ඉංග්‍රීසි අපේ ඉංග්‍රීසි සර්ගේ. ඒකේ ඉඩ කොහොමද දන්නේ බලන්න ඕන. උඩ තට්ටුවේ මුකුත් නැහැ නේ පුතේ. ඒකේ රෙන්ට් එකට දෙනවා කියලා මම දැක්ක දාලා තියෙනවා. ඉඩ ඕනේ අපිට. ඒකයි වැඩේ. හරි ඉවරද වැඩේ? ඉවරද? ඩග්ගල කරන්න උනේ. හරි ඊළඟ එකට යන් එනං ඈ. කො තාම කරන්න ඉන්නව නත් උස්සන පොඩි වෙලාවක් දෙන්න. ඩග්ගාලා. දැන් ළමයි අහනවා ඒසීද කියලා. ඒසී කරලා දෙතෑගේ. එතකොට බන්ති ගාස්තු ඉදී වැඩි කරන්න නේද? දැන් ක්ලාස් එකක් ඒසී කරාම විදුලි බිල ගෙවන්නේ මොකෝ? විදුලි බිල ගෙවන්න ආමතර ගාණක් ගන්න කමන්නේ. බන්ති ගාස්තු වැඩි කරන්න වෙනවා. ඉතින් මේ හොඳයිනේ. මේ අදාඩිය දාන්නනේ. ෆෑන් අතරක් දාලා තියෙනවා. අතර වටේ ජනෙල් දාලා තියෙනවා. ඈ හරි යමු ඊළඟයකට. මේ ළමයි 7 හරිනේ. 8 ඔක්සිජන්. 8 වෙනි කෙනා ඔක්සිජන්. දැන් මට මේන්න ඕගොල්ලන්ගේ කතා නවත්තන්න. මේන්න මට කියන්න 8 වෙනි කෙනාගේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 8යි. 8 කොහමද බෙදිලා යන්නේ පළවෙනි එකට? 1යි. තව කීයක් ඉතුරුද? 6යි. ඒ 6 දෙවෙනි රවුවේ ඉන්න පුළුවන්ද? පුළුවන්. 8ක් දක්වා ඉන්න පුළුවන්. ඉතින් අපිට අරිම ලේසියෙන් ඕක අඳින්න පුළුවන්. මේ පළවෙනි එකේ බෝල 2යි. දෙවෙනි එකේ බෝල 6යි.
එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කීයද? පළවෙනි ශක්ති මට්ටමට 2යි, දෙවෙනි ශක්ති මට්ටමට 6යි. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් කරකිනවා, ඊළඟ එකේ 6ක් කරකිනවා. ඊට පස්සේ ෆ්ලෝරින්. ෆ්ලෝරින් දැන් කතාව නවත්තන්න ඕනේ. කතාව නවත්තලා මේක කරන්න ඕනේ. කයි එක ගන්න නෙවෙයි, හිත හිත කරන්න ඕනේ. 7. එතකොට 7 ඉලෙක්ට්‍රෝන මේ 7 නෙවෙයි 9. 9 වෙනි කෙනාගේ ඉලෙක්ට්‍රෝන 9ක් තියෙනවා. කොහොමද 9 බෙදිලා යන්නේ? පළවෙනි එකට දෙකක් ගියාම ඊළඟ එකට කීයක් යනවද? 7ක් යන්න එපැයි. ඉතින් 7ක් ඉන්න පුළුවන් නේ ළමයි, අවුලක් නැහනේ. 7ක් නෙවෙයි 8ක්ම ඉන්න පුළුවන්. 7 නැතිං. දැන් කීයද එහෙනම්? පළවෙනි ශක්ති මට්ටමට 2යි, දෙවෙනි ශක්ති මට්ටමට 7යි. ඊළඟට නියෝන්. දැන් ඕගොල්ලොත් මං කරන එකම මාත් එක්කම කරන්න, අහගෙන කරන්න. නියෝන්. නියෝන් කියන්නේ 10 වෙනි කෙනා. 10 වෙනි කෙනා නම් ඉලෙක්ට්‍රෝන 10ක් තියෙන්න ඕනේ. 10ෙන් දෙකක් පළවෙනි ශක්ති මට්ටමට ගියාම තව 8ක් ඉතුරුයිනේ. ඒ 8 දෙනාට දෙක දෙක සෙට් වෙලා මේ විදියට ඊළඟ ශක්ති මට්ටමේ ඉන්න පුළුවන්. මොකද ඊළඟ ශක්ති මට්ටමේ 8ක් ඉන්න පුළුවන්. අවුලක් නැහැ. දෙවෙනි එකේ උඩරිම 8ක් ඉන්න පුළුවන්නේ. 8යි. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි. 2යි 8යි. ඔය එක්කම අපේ ළමයි මේක ඉස්සරහ මෙහෙමත් ලියා ගන්න. මේ 2යි 8යි කියන්නේ ළමයි ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක්. ස්ථායි කියලා ලියා ගන්න. 2යි 8 කියන්නේ විද්‍යාවදී සලකන ස්ථාවර ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් කියලා. ස්ථාවර නැත්තම් ස්ථායි. 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 නියොන් දක්වා හදා ගන්න. නියොන් දක්වා. නියොන් දක්වා ලියන්න. දැන් තමන්ට තේරෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන බෙදිලා යන විදිය. පළවෙනි එකට දෙකක් ගියාම ඊළඟ එකට ඉතුරු ටික යනවා. හැබැයි දැන් මම ඊළඟ එකේ උපරිම ගාන පිරෙනකම් කරලා ඉවරයි. ඊළඟ එකේ උපරිම ඉන්න පුළුවන් 8යි. දැන් 8ම ඉන්නවා මේ. 8ම ඉන්නවා. මොකද? ආ මෙතන තව එකක් එන්න ඕනේ. සෝරි. 7ක්. හරි. 2යි 7යි. මෙතෙන්ට එනකම් කරන්න. ටක් ගාල. මෙතෙන්ට එනකම් කරන්න ටක් ගාල. ඊළඟ කෙනා. ඊළඟ කෙනා අහගන්න. දැන් ඔන්න සියලු දෙනා මෙහෙ ඈ. සෝඩියම්. 11 වෙනිය ඉලෙක්ට්‍රෝන 11ට ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 11ක් තියෙනවා. අහගන්න. දැන් මොකෝ වෙන්නේ? 11ෙන් දෙකක් යනවා ළමයි. කොහොමද දෙකක් පළවෙනි එකට යනවනේ? 2යි. 11ෙන් දෙකක් ගියොත් තව කීයක් ඉතුරුද? 9ක් ඉතුරුයි. ඒ 9ේටම දෙවෙනි එකේ ඉන්න පුළුවන්ද? බෑනේ. දෙවෙනි එකේ උඩරිම ඉන්න පුළුවන් කීයද? 8යි. තව කීයක් ඉතුරු වෙනවද? දැන් දෙක දෙවෙනි එකේ උපරිම 8ක් ඉන්න පුළුවන්නේ. එතකොට ඒ 8 ඔන්නෝම 2 2 මං තව එකක් ඉතුරුයි. ඒකට මේක යන්න බෑ. මේක යන්න බැරි නම් එයාට සිද්ධ වෙනවා තුන්වෙනි ශක්ති මට්ටමට යන්න. එහෙනම් තුන්වෙනි ශක්ති මට්ටමේ එකක් මෙහෙම අඳිනවා. තුන්වෙනි ශක්ති මට්ටම එකයි. දැන් ඉන්න මේක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්න. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි එකට 8යි. තුන්වෙනි එකට 1යි. ඔන්න. හරි. සෝඩියම් 2යි 8යි 1යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 1යි. දැන් ඊළඟ ඒවා පුළුවන් ලේසියෙන්ම කරන්න. මැග්නීසියම්. මැග්නීසියම්. මැග්නීසියම් කියන්නේ 12 වෙනි කෙනා. එතකොට එයාගේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි. 2යි 8යි 10යි. තව දෙකක් ඉතුරුයි. ඉතින් ඒ දෙක ඊළඟ ශක්ති මට්ටමට යනවා. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ 2යි 8යි 2. මැග්නීසියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ 2යි 8යි 2. 2යි 8යි 2. ඊට පස්සේ ඇලුමිනියම් 13 වෙනියා. ඇලුමිනියම්. එතකොට ළමයි ඇලුමිනියම්ගේ ඉලෙක්ට්‍රෝන 13ක් තියෙන්න ඕනේ. 13ෙන් පළවෙනි දෙක මෙතෙන්ට ගියා. ඊට පස්සේ එකට 8ක් යනවා. දැන් 10ක් ඕකේ. 13ක් නේ. එතකොට තව 3ක් ඉතුරුයි. ඒ 3 කපල් වෙලා එක්කෙනෙක් තනියෙන් ඉන්නවා. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ 2යි 8යි 3. පළවෙනි ශක්ති මට්ටමට 2යි,
දෙවනි ශක්ති මට්ටමට 8යි ඊළඟ එකට 3යි 13යි දෙන්නේ එහෙමයි. පේනවනේ ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන ගිහිලා තියෙන ආකාරය. ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන ගිහිලා තියෙන ආකාරය දක්වන සටහන තමයි මේ. ඒකට අපි කියන්නේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය නැත්නම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මෙතන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ශක්ති මට්ටම් එක් එක් ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන ගිහිලා තියෙන ආකාරය දක්වන සටහන. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මාර වැදගත් ඈ මේක මාරම වැදගත්. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් තමයි මූල ද්‍රව්‍යක ගුණ තීරණය වෙන්නේ. යා මොකද්ද ලෝහයක්ද අලෝහයක්ද? ඒක තීරණය වෙන්නේ යම් කිසි මූල ද්‍රව්‍යක තියෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඉවරද මෙතෙන්ට එනකම් හැමෝම ටක්කාල ඉවර කරන්න. ඇලුමිනියම් දක්වා ඉවර කරන්න. දැන් දන්නවනම් ඉතුරු ටික ඔයා පුළුවන් නම් කරන්න, ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ සිලිකන් ඉන්නවා. හැබැයි වරද්දන්න නැතුව කරන්න ඕනේ. එහෙම ෂුවර් නැත්තම් මාත් එක්ක කරන්න ඉන්න. හදිස්සියක් නැහැ. සමහර අය තාම කරන නිසායි මම මේ පොඩ්ඩක් බලාගෙන ඉන්නේ. ඉවරද? හරි, අපි ඊළඟ එකට යන්නේ නම් ඊළඟ කෙනා සිලිකන්. සිලිකන් සිලිකන් කියන්නේ 14 වෙනියා. 14 සිලිකන්. ඉතින් 14 නම් ඉලෙක්ට්‍රෝන 14ක් තියෙන්න එපැයි. 14 හැදෙන්නේ කොහොමද? පළවෙනි එකේ 2යි. පළවෙනි ශක්ති මට්ටමේ 2යි. ඊළඟ ශක්ති මට්ටමේ කීයද? 8යි. දෙකයි අටයි 10යි. තව හතරක් තියෙනවා. ඉතින් ඒ හතරට යන්න වෙන්නේ මෙන්න මේ තුන්වෙනි ශක්ති මට්ටම. ඕම. එතකොට යාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පළවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන දෙකක් යනවා. ඊළඟට අටක් යනවා. එතකොට 10ක් හරි. ඉතුරු හතර මේ අනිත් එකට යනවා. ඊට පස්සේ ෆොස්ෆරස් 15. 15යි නම් පළවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන දෙකයි. පළවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන දෙකයි. ඊළඟ එකට ඉලෙක්ට්‍රෝන 8යි. ඊළඟයට ඉලෙක්ට්‍රෝන 5යි. 5 හැදෙන්නේ 2 2යි 1යි. එතකොට කීයද? 2යි 8යි 5යි. ඊට පස්සේ සල්ෆර් 16. 16 කොහමද හැදෙන්නේ? 2යි 8යි 6. 2යි 8යි 6. දෙකයි 8යි 6. පළවෙනි එකට 2යි, ඊළඟ එකට 8යි, දැන් 10යි. ඉතුරුවයි ඉතින් මේකට යනවා. 16 හැදෙන්නේ එහෙමයි. ඊට පස්සේ ක්ලෝරීන් 17 වෙනි කෙනා. 17 හැදෙන්නේ කොහොමද දැන් කියද යකි? 2යි 8යි 10යි. තව හතක් දැම්මම 17යි. ඉලෙක්ට්‍රෝන ටික අඳින්න ඕනේ. පළවෙනි එකට 2යි, දෙවෙනි එකට 8යි, ඊළඟට 7යි. ඊට පස්සේ ආගන් 18 වෙනි කෙනා. දැන් ඔයාලට තේරෙන්න ඕන 18 හැදෙන්නේ කොහමද? 2යි 8යි 10යි. තව අටක් එක්ක આવුරාම 18යි. ඔමයි 18 හැදෙන්නේ. මේක රටාවක් තියෙනවා. අතර පළවෙනි එකට 2යි, දෙවෙනි එකට 8යි, ඊළඟ එකටත් 8යි. මෙන්න මේකත් තමයි ස්ථායි වින්‍යාසයක්. 2යි 8යි 8 කියන්නේ ස්ථායි වින්‍යාසයක් ඈ. 2යි 8යි 8 කියන්නේ ස්ථායි වින්‍යාසයක්. 2යි 8යි 8 කියන්නේ ස්ථායි වින්‍යාසයක්.
දෙකයි අටයි අට කියන්නේ 36 වින්‍යාසයක්. අන්තිම දෙක පොඩ්ඩක් වෙනස් ඈ. හරි. අන්තිම දේ චුට්ටක් වෙනස්. හරි, අන්තිම දෙක බලමු. මෙයා ඇවිල්ලා පොටෑසියම්, අනිත් එකේනා කැල්සියම්. ඒක දාලා නැහනේ. ඔන්න බලන්න, වෙන වැඩ නම් කරන්න එපා, ආගන්න ඈ. මේ අන්තිම දෙන්න පොඩ්ඩක් වෙනස් කිව්වේ මෙහෙමයි. දැන් මේ 19 වෙනි කෙනානේ, මෙයා කවුද? මෙයාගේ නම පොටෑසියම්, කැපිටල් කේ. ඇයි කැපිටල් කේ? පොයන්න පටන් ගන්න මොන ඉංග්‍රීසියේ මොන අකුරෙන්ද? කේ අකුරෙන්ද? පෝ කියනකොට පීන එන්න ඕනේ. ඒ වුණාට එයාගේ සංකේතය මොකද්ද දීලා තියෙන්නේ? කේ. ඇයි ඒ? ලතින් නමෙන්. එයාගේ ලතින් නම කේලියම්. ඒකයි පොටෑසියම්ගේ ලතින් නම කේලියම්. ඒකයි කේ අකුර දීලා තියෙන්නේ. හරිද? එතකොට මේකේ 19ක් තියෙන්න බෑ. දැන් බලන්න ඔන්න 19 බෙදිලා යන විදිය. පළවෙනි එකට 2යි. දෙවෙනි එකට කීයද? දෙවෙනි එකට 8යි. දැන් කීයද කියන්නේ ඔක්කොම? 2යි 8යි 10යි. තව 9ක් ඉතුරුයිනේ. ඊළඟ එකේ උපරිම කීයක් යන්න පුළුවන්ද? කරුණාකරලා වැඩ කරන්න තු ආන් ඉන්න වැඩ කරන්න එපා. ඊට පස්සේ මඤ්ඤං වෙලා මෙලෝ දෙයක් තේරෙන්නේ. ආ ගන්න. දැන් 10ක් මම ඇන්දා මේ 2යි 8යි 10යි. තව 9ක් ඉතුරුනේ. 19න් 10ක් ඇන්දා තව 9ක් අඳින්න ඕන. තුන්වෙනි ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන කීයකට යන්න පුළුවන්ද? 18ට. හැබැයි මං කිව්ව ගන්නේ අධියර දෙකකට. පළවෙනි අධියරදී කී දෙනාටද චාන්ස් එක? 8කට. නම දෙන්න. දැන් 9ක් ඉන්නවා. නම දෙනාම එකපාර ගන්නෙ නෑ. ගන්නේ 8 දෙනයි. මේකේ ඕගොල්ලෝ කල් ඕගොල්ලෝ කියයි නෑ නේද? ඉතින් 18කට ඉන්න පුළුවන් නේ. ඔව්. 18කට ඉන්න පුළුවන්. හැබැයි ගන්නෙ මෙහෙමයි. පළවෙනි අධියරේදී 8යි ගන්නේ. ඊට පස්සේ තව දැන් කීයක් ඉතුරුද? එකක් ඉතුරුනේ. 2යි 8යි 10යි 10යි 8යි 18යි. දැන් දැන් එකක් ඉතුරුයි. දැන් එයාට මේ එයාව ජීවිතයට ගන්නෑ ළමයි. මේ තුන්වෙනි ශක්ති මට්ටමට ගන්නෑ. එයාට කියනවා 4ට ඵලයක්. එතකොට එයා ඉන්නේ 4 වෙනි ශක්ති මට්ටමේ. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ පළවෙනි එකේ 2යි, ඊළඟ එකේ 8යි, ඊළඟ එකේ 8යි, ඊළඟ එකේ 1යි. මේකෙත් ඔය වගේමයි. මෙයා කැල්සියම් කැල්සියම් Ca එයා 20යි. ඉතින් 20 හැදෙන්නේ මෙහෙමයි. පළවෙනි ශක්ති මට්ටමට 2යි, ඊළඟ ශක්ති මට්ටමට කීයද? 8යි. ඊළඟ එකටත් පළවෙනි අදියරේ කීයද ගන්නේ? පලින යදිරි කීයද ගන්නේ? 8යි. දැන් 18ක්. ඕකේ. 20ෙන් 18ක් ගියොත් තව කීයක් ඉතුරුද? 2යි. ඒ දෙකට සිද්ධ වෙනවා අන්තිමකට යන්න. ඒ දෙකට සිද්ධ වෙනවා අන්තිමට එකට යන්න. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කීයද? 2යි 8යි 8යි 2යි. ඔන්න අන්තිම දෙක. අන්තිම දෙක පොඩ්ඩක් වෙනස්. පළවෙනි මුල් ද්‍රව්‍ය විශ්ෂය ඉලෙක්ට්‍රෝන වින්‍යාස ඕන වෙලාවක තමන්ට ටග් ගාලා කියන්න පුළුවන් වෙන්නට ඕනේ. දෙකයි අටයි අටයි එකයි, දෙකයි අටයි අටයි දෙකයි. එමයි යන්නේ. ඔන්න මම 20ම ඉලෙක්ට්‍රෝන වින්‍යාස ඇන්දෙව්වා, ලියෙව්වා. දැන් ප්‍රැක්ටිස් කරවනවා. ඊට පස්සේ පාඩම් ගන්න.
හරිම ලේසි. මේක රටාවක් තියෙන. ඒ රටාව අල්ලගත්තම දඩස් ගාලා ගිය තෑගි. ඉක්මනට අද ගන්න ලියා ගන්න. දැන් අපි පාඩම් කරවනවා, ඊට පස්සේ ගන්නවා. ඉවරයි. හරි, දැන් අහගන්න. දැන් ළමයි අහගන්න නෙවෙයි, අපි ලියලිමු. අර ප්‍රශ්නයක් මගඇරලා ආවනේ. මේ මොකද්ද 25 වෙනි ප්‍රශ්නේ? මේ මෙතන මගඇරලා ආවා. අපි ඒක 25නේ. ඔව්, 25ට උත්තර ලියමු. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ යන්න කුමක්දයි පෑදී කරනා ලියන්න. පරමාණුවක ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරී ඇති ආකාරය. පරමාණුවල ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පවතින ආකාරයම ගමු. පරමාණුවල ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පවතින ආකාරය. පරමාණුවල ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පවතින ආකාරය. නිරූපණය කිරීමට පරමාණුවල ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පවතින ආකාරය. නිරූපණය කිරීමට පරමාණුවල ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පවතින ආකාරය නිරූපණය කිරීමට ලියන සටහන. මේ වගේ සටහනක් දාන ලියන සටහන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයයි. පරමාණුවල ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පවතින ආකාරය නිරූපණය කිරීමට ලියන සටහන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයයි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයයි. පරමාණුවල ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පවතින ආකාරය දැක්වීමට අඳින සටහන, නැත්නම් ලියන සටහන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයයි. හරි, දැන් අපි තනියෙන් ප්‍රැක්ටිස් කරන්නයි. මෙයා මං ඔයාලට උදව්වක් කරනවා. මැද ඥාස්තිය දෙනවා. පළවෙනි එකේ 2යි, ඊළඟ එකේ 8යි, ඊළඟ එකේ 18යි, ඊළඟ එකේ 32යි යන්න පුළුවන්. මේ පළවෙනි ශක්ති මට්ටම දෙක, මේ තුන, මේ හතර. දැන් වෙන වැඩ බෑ. ආගල් පොත් වහන්න වහන්න පොත් දුස්ගාල වහන්න. රයිට්. දැන් මාත් එක තඩබඩස් ගාලා ඉලෙක්ට්‍රෝන වින්‍යාස 20ම එකපාරක් කියවනවා. හරිද? එතකොට මේක රටාව ඔයාට අහුවෙන්න ඕනේ. පළවෙනි එකේ උඩරිම කීයද යන්න පුළුවන්? 2යි. 3ක් ආවොත් පළවෙනි එකට 2යි, ඊළඟ එකට ඉතුරු එක පයින්න ඕනේ. දෙවෙනි එකේ උඩරිම යන්න පුළුවන් කීයද? 8යි. එතකොට 11 දෙවෙනි එකේ උඩරිම 8යිනේ යන්න පුළුවන්. එතකොට පළවෙනි එකේ දෙවෙනි එකේ උඩරිම යන්න පුළුවන් 10යි. 11ක් ආවොත් පළවෙනි එකට 2ක් ගිහලා ඊළඟ එකට 8ක් ගියාම ඉතුරු එක තුන්වෙනි ශක්ති මට්ටමට පරිණෝ. තුන්වෙනි එකේ උඩරිම යන්න පුළුවන් 10 8යි. හැබැයි ඉස්සෙල්ල ගන්නෙ 8යි. ඊට පස්සේ හතරවෙනි එකට 2ක් දාලා තමයි ඉතුරු ටික ගන්නෙ. ඉතුරු 10 පිරන විදිය ඔයගලන්ට ගණන්න නෑ. ඒ කියන්නේ දැන් ওই 18ෙන් 8ක් පිරන විදිය විතරයි ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. ඊට පස්සේ 21 වෙනි මුල් ද්‍රව්‍ය ඉඳලා තමයි ඔය ස්කැන්ඩියම් වල ඉඳලා තමයි ඒ 10 පිරෙන්නේ. ඒක ඔයගලන්ට අදාළ නෑ.
හරි එහෙනම් දක්ගාල මට කියන්න ඕනේ පළවෙනි හයිඩ්‍රජන් වල කියන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එකයි හීලියම් වල දෙකයි ලිතියම් වල දෙකයි එකයි අය ලිතියම් තුන්වෙනි යන්නේ තුන හැදෙන්නේ කොහමද තුන හැදෙන්නේ කොහමද පළවෙනි එකට දෙකක් ගිහිල්ලා ඊළඟ එකට එකක් ගිහිල්ලා බෙරිලියම් දෙකයි දෙකයි බෝරෝන් දෙකයි තුනයි කාබන් දෙකයි හතරයි නයිට්‍රජන් දෙකයි පහයි ඔක්සිජන් දෙකයි හයයි ෆ්ලෝරීන් දෙකයි හතයි නියෝන් සොරි ඔව් නියෝන් දෙකයි අටයි දැන් 10 ඉවරයිනේ දෙකයි අටයි කියන්නේ 10යිනේ සෝඩියම් දෙකයි අටයි එකයි පාරේ යන මිනිහෙක් ඇවුවොත් එහෙම උඩ මොකද දෙකයි අටයි එකයි දෙකයි අටයි එකයිද දෙකයි අටයි 10යි මූ බොරු ගන්නනවා කියලා දෙකයි අටයි එකයි 12 මැග්නීසියම් දෙකයි අටයි දෙකයි ඇලුමිනියම් දෙකයි අටයි ධාතු හැදෙන කොහමද පළවෙනි එකට දෙකක් ගියා දෙවෙනි එකට අටක් ගියාම 10යි ඉතුරු තුන ඊළඟ එකේ දෙකයි අටයි තුනයි ඊට පස්සේ සිලිකන් දෙකයි අටයි හතරයි පොස්පරස් දෙකයි අටයි පහයි සල්ෆර් දෙකයි අටයි හයයි ක්ලෝරින් දෙකයි අටයි හතයි ආගන් දෙකයි අටයි අටයි දැන් ඕකෙන් ස්ථායි වින්‍යාස මොනවද මම එකක් ලිව්වේ නෑනේ ද හීලියම් හීලියම් වල ලියන්න පෙරලා හීලියම් වල ලිව්වේ නෑනේ හීලියම් ගේ ලියන්න ස්ථායි හීලියම් ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයත් ස්ථායි ය හීලියම් නියෝන් ආගන් ඔය තුන දෙනා තමයි ස්ථායි නියෝන් වල ලිව්ව නේද මං ආගන් වලත් ලිව්වනේ උච්ච වායු කියන්නේ ඒවට ඔයාලට ඒක උගන්නන්න තියෙනවා උච්ච වායු වර්ග 6ක් තියෙනවා ඒක උගන්නන්න තියෙනවා හරිනේ වාන් වාන් දැන් අපි කියනකම් කතා කරාද ආගන් එනකම් කතා කරා පොටෑසියම් දෙකයි අටයි අටයි එකයි කැල්සියම් දෙකයි අටයි අටයි දෙකයි දැන් පුළුවන්ද එක පාට දැන් මං ආගෙන යනවා ඉස්සෙල්ලා මම මේ අහන විදිය ඕගොල්ලන්ට කියන්නම් පුතේ දැන් කාගෙන් හරි ආනෝ 10 වෙනි කෙනාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 10 වෙනි කෙනාගේ නම ඕගොල්ලන්ට තාම පාඩම් නැති වුණාට කමක් නැහැ හැබැයි ඒක පාඩම් කරගන්න ඕනේ දැම්ම අවශ්‍ය නැහැ 10 වෙනි කෙනා කියන්නේ නියෝන් දැන් මට නම් ඕන තැනකින් පාඩම් ඉතින් මම උගන්නලා උගන්නලා මම මතකයි ඕගොල්ලෝ පාඩම් කරගන්න ඕනේ අහගන්න මේ 10 වෙනි කෙනා කියපු ගමන් ළමයි කල්පනා කරන හරි එහෙනම් ඉලෙක්ට්‍රෝන 10යිනේ කොහොමද බෙදෙන්නේ පළවෙනි එකට 2යි ඊළඟ එකට 8යි 2යි 8යි ඉලෙක්ට්‍රෝන මම කියන පුතේ 15 වෙනි කෙනා කොහොමද 15 බෙදෙන්නේ පළවෙනි එකට 2යි ඊළඟ එකට 8යි 10යි තව 5ක් ඉතුරු වෙන්නේ 15ට ඊළඟ එකට 5යි 19 ඒ 2යි 8යි 8යි 1යි 20 2යි 8යි 8යි 2 ඒ දෙක පොඩ්ඩක් වෙනස් පුළුවන් දැන් ඕන කෙනෙකුට බැරියා ඉන්නවද ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ නම පාඩම් කරන එක තුන්වෙනිය ලිතියම් හතරවෙනිය බෙරිලියම් මේම 11 වෙනිය සෝඩියම් මේම පාඩම් කරගන්න එක පස්සේ කරගන්න මම වෙනිය දුන්නොත් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්න බැරි ළමයි කවුරු හරි ඉන්නවද මං කියනවා 5 වෙනිය දොරා කල්පනා ඉලෙක්ට්‍රෝන 5යි පළවෙනි එකට 2යි ඊළඟ එකට 3යි අන්න එහෙම කියන්න පුළුවන් වෙන්නයි මට ඕන පස්සේ නම් ටිකත් එක්ක හදාගම් දැන් ඉලෙක්ට්‍රෝන ගාන කිව්වොත් ඒක බෙදිලා යන විදිය තමන්ට කියන්න පුළුවන් වෙනවා ප්‍රශ්නයක් නැහැ නම් පටන් ගමු ඈ මෙතනින් පටන් ගමු 6 වෙනි කෙනා 6 වෙනි කෙනා කාබන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ 2යි 4යි ගුඩ් 12 වෙනිය මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ අනිත් අය කියන්න එපා ඉතින් 2යි 8යි 2යි ගුඩ් 15 වෙනිය ෆොස්ෆරස් නියමයි 17 වෙනිය ක්ලෝරීන් 2යි 8යි 7යි 14 වෙනිය සිලිකන් ඒ අනිත්‍යයි කියන්නේ බා 2යි 8යි 4යි 11 වෙනිය සෝඩියම් 2යි 8යි 2යි 11 වෙනිය සෝඩියම් ඉන්න ඉන්න අනිත්‍යය එපා යාර දෙන්න 2යි 8යි ඇහෙන්නේ තේරුණ නැද්ද වැඩේ 11 වෙනිය 11ට ඉලෙක්ට්‍රෝන කීයද පුතේ 11යි කොහොමද බෙදිලා යන්නේ පළවෙනි එකට 2යි එකට 8යි තව එකක් බලමු 19 පොටෑසියම් අනිත් අය ඉන්න දෙකයි අටයි අටයි එකයි තේරුණාද මැරුව යන්න බෑ ඉස්සරහට ඒකයි මම මේ ගන්න හැම එකාගේ කාලේ වැදගත් ඉවර කරගන්න ඕනේ පාඩම මේ එකෙක් නෑර ගන්නේ මේක නැතුව මෙතනින් එහාට යන්න බෑ හොඳේ
දැන් ඊළඟට මේකෙන් කරන වැඩ ගොඩක් තියෙනවා. සංයුජතා ඉගෙන ගන්න ඕනේ, මේ ආවර්තිතා වගේ කාණ්ඩ ආවර්තංක ඉගෙන ගන්න, ඔක්කොම මේකෙන් කරන්න. හරිද? ඊළඟ පස්සේ සූත්‍ර, ඔයගලන් ලියුවේ නැහැනේ තාම සූත්‍ර. අනිත් පන්තියේ සූත්‍ර 114ක් ලියෙව්වා. හරිද? සූත්‍ර ලියන්න මේ ආවර්තිතා වගේ මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඕනේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාස දන්නේ නැතුව සූත්‍ර ටික ලියා ගන්න බෑ. ඒකයි මේ ගන්නේ. බැරි නම් අවංකව බෑ කියලා ඉගෙන ආයි අහ ගන්න කියලා දෙනවා. දිලුම් කියන්න 13 වෙනි ඇලුමිනියම් 2 6 3 8 වෙනි ඔක්සිජන් 2 6 9 වෙනි ෆ්ලෝරින් 9 වෙනි 9 කලබල ඉන්න එයාට කියන්න දෙන්න, මට නැත අල්ල ගන්න බෑනේ. 9 9 ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 9. එතකොට ඉලෙක්ට්‍රෝන 9 කොහොමද බෙදලා යන්නේ? පළවෙනි එකට කීයක් යනවද? දැන් තව කීයක් ඉතුරුද? 2 7. තව එකක් ගමු. සිලිකන් 14 වෙනිය. 2 8 4. තේරුණාද? තේරුම් නැති වුණොත් බොරුවට ඔයා වංචාව කරොත් Tamanට තමයි කෙලවෙන්නේ. ඇයි? මෙතනින් එහාට මේක නැතුව මුකුත් කරන්න බෑ. හරි. 15 වෙනිය ෆොස්ෆරස්. 3 වෙනිය ලිතියම්. 2 1. ආගන් 18 වෙනිය. එතකොට තට්ටි බලන්න. 2 8 8. කලන කලන කියන්නේ ෆ්ලෝ නම වෙනිය. 2 2 7. 12 වෙනිය මැග්නීසියම්. හුයිසල්. 15 වෙනිය ෆොස්ෆරස්. 2 8 3. ෂුවර්ද? සෝඩියම් 11 වෙනිය. 2 2 ඉන්නේ නේ ඔක්කොම. 2 2 8 8 මොනවද ඔය ටෙලිෆෝන් නම්බරයක් කියනවා? 2 8 1. තව එකක් බලමුද? කාබන් 6 වෙනියා. ඉන්නේ නේ. ඔයා 2 4 ගුඩ්. තේරුණානේ? හරි. ඊළඟ ක්ලෝරින් 17 වෙනියා. සල්ෆර් 16 වෙනියා. බෙරිලියම් 4 වෙනියා. නියෝන් 10 වෙනියා. 2 2 8 ගුඩ්. ඔයාලට තේරුණාද වැඩේ? පුළුවන් නේ? බැරි වුණොත් ඉස්සරහා ටික බෑ එකයි මම මේ කියන්නේ. බැරි නම් අනිවාර්යෙන් කියලා තව පොඩ්ඩක් ඉගෙන ගන්න. 13 ඇලුමිනියම්. පොටෑසියම් 19 වෙනියා. කැල්සියම් 20. 2 8. දෙකයි 8 8 2. කැල්සියම් නෑ, කැල්සියම් මෙයාට දුන්නේ. ෆොස්ෆරස් 15. කාබන් 6 වෙනියා. කාබන් 6 වෙනියා. 6ට ඉලෙක්ට්‍රෝන 6යි. කොහොමද බෙදිලා යන්නේ? 2 2 4. සෝඩියම් 11 වෙනියා. පොටෑසියම් 19 වෙනියා. කැල්සියම් 20 වෙනියා. ලිතියම් 3 වෙනියා. හීලියම් 2 වෙනියා. හීලියම් 2 වෙනියා. 2 2 2 2 4. හීලියම් දෙවනිය 2. එච්චර. තව එකක් බලමුද? සෝඩියම් 11. කොහොමද 11 දෙන්නේ? 2 8 10. 11 හැදෙන්නේ කොහොමද? 2 1. අලුමිනියා ෆොස්ෆරස් 12 වෙනියා මැග්නීසියම්.
එය 19 වෙනි පොටෑසියම්, නියෝන් 10, ආගන් 18 වෙනියා, ලිතියම් 3 වෙනියා, බෝරෝන් 5 වෙනියා, ඇතුනයි, කැල්සියම් 20 වෙනියා, සෝඩියම් 11 වෙනියා, ඇලුමීනියම් 13 වෙනියා, පොස්පරස් 15 වෙනියා. හරි, දයාගන්න ළමයි, මේ ළමයි දෙන්නෙක් විතර පොඩ්ඩක් එහෙම වුණා, හැර අනිත් අය ඇත්තටම වැඩේ හොඳටම කිව්වා. ඇත්තටම ඕක අවංකව තමන්ට දැනෙන්න ඕනේ, තමන්ට ඉලෙක්ට්‍රෝන වින්‍යාස පුළුවන් බව. සංගවන්න වංචා, ඒ කියන්නේ තමන්ට ඒක ලැජ්ජාවක් නෙවෙයි, ඕක බැරි වුණොත් ලැජ්ජ වෙන්න වෙන්නේ, ඉතුරු ටිකත් බැරි වෙනවනේ. සා කරුණා කරලා ටක් ගාලා ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියා ගැනීමේ හැකියාව ඉදිරියේදී 20ටම තියෙනවා. දැන් ඔය මං කිව්වා වගේ ඒ 20ම පාඩම් කරන්නත් ඕනේ. පොස්පරස් මේමයි, අරයාගේ මේමයි, මෙයාගේ මේමයි කියලා සංකේතයේ සහිතව පටපට ගාලා ලීවේ හැකියාව අවශ්‍යයි. ඒක තව ක්‍රමයක් තියෙනවා, ඒකත් මං කියලා දෙන්නම් ඉස්සරහට. හරි, දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාස ඉවරයි. දැන් යනවා පරමාණුවක් අංකණය උගන්වන්න යන්නේ. පරමාණුවක් කොහොමද සම්මත විදියට අංකණය කරන්නේ, නිරූපණය කරන්නේ? ආගන් පරමාණුක ළමයි 7 කොණ, පරමාණුවක 4 කොණ. ආගන් දැන් මෙහෙම පරමාණුවක සංකේතයක් ගමුකෝ, කාබන් කියලා ගන්න. දැන් කාබන් අපි වෙන එකක් ගමු, සල්ෆර් කියලා ගමු. සල්ෆර් ඈ, සල්ෆර්. දැන් මේ ඉන්නේ සල්ෆර් වල සංකේතේ. ඒ සංකේතේ 4 කොණ තියෙනවානේ, මෙතනයි 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 මෙතනයි. 9 වසරෙදි මේ කොන් දෙක ඉගැන්නුවා. 9 වසරෙදි මේ කොන් දෙකේ ලියන කරුණු කියලා දුන්නා. දැන් 10ට එනකොට මේ දෙකත් උගන්වන්න වෙනවා. මූලද්‍රව්‍යයක සංකේතයේ 4 කොනේ මොනවද දක්වන්න? මෙන්න මේ කෙළවරේ දක්වන්නේ පරමාණුක ක්‍රමාංකය. සංකේතයේ ඉසෙඩ් පරමාණුක ක්‍රමාංකය. ඒ කියන්නේ ප්‍රෝටෝන ගාන. ප්‍රෝටෝන ගාන. සල්ප කියන්නේ 16 වෙනිය නම් ප්‍රෝටෝන 16යි. ඊළඟ මෙන්න මේ උඩ කෙළවරේ පෙන්නන්නේ මොකද්ද? ස්කන්ධ ක්‍රමාංකය. ඒක 32යි. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතුව. මේ දැන් කියලා දුන්නා. මෙතන පෙන්නන කාරණේ ඔයගොල්ලන්ට කියලා දුන්නේ නැහැ 9ේදී. දැන් කියලා දෙන්න පුළුවන්. මොකද මම ඔයගොල්ලන්ට කියලා දුන්න අයන හැදෙන විදිය. යම් කිසි උදාසීන පරමාණුවක තියෙන ඉලෙක්ට්‍රෝන අයින් වුණොත් මොන අයනද හැදෙන්නේ? මතක නැහැ. ආ, යම් උදාසීන පරමාණුවක ප්‍රෝටෝන ගානට ඉලෙක්ට්‍රෝන ගාන කො උත්තර සමානයි. ප්‍රෝටෝන ධනයි, ඉලෙක්ට්‍රෝන ඍණයි. එතකොට තියෙන ඉලෙක්ට්‍රෝන ගාන අයින් වුණොත් යම් ඍණ අඩු වෙනවා, ධන එහෙමම තියෙන, වැඩි වෙන්නේ නැහැ. තියෙනවා ධන, වැඩි වෙන්නේ නැහැ නේ. ධන 10යි ඍණ 10යි නේ තියෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝනයක් අයින් වුණොත් දැන් ධන 10යි ඍණ 9යි. වැඩිපුර ධන එකක් තියෙනවනේ, මේවා කියලා දුන්නා. එතකොට ඉලෙක්ට්‍රෝන අයින් වුණොත් හැදෙන්නේ මොන ආයනද? ධන ආයන. එක ඉලෙක්ට්‍රෝනයක් අයින් වුණොත් එක ධන ආයන, දෙකක් අයින් වුණොත් දෙක ධන ආයන, තුනක් අයින් වුණොත් තුන ධන ආයන. ඒ වගේම පරමාණුක ඉලෙක්ට්‍රෝන එකතු වෙන්න පුළුවන්. එතකොට හැදෙනවා මොන ආයනද? ඍණ ආයන. වැඩිපුර ඉලෙක්ට්‍රෝනයක් අයින් වුණොත් එක ඍණ ආයන, දෙකක් අයින් වුණොත් දෙකක් හම්බුනොත් දෙක ඍණ ආයන, තුනක් හම්බුනොත් තුන ඍණ ආයන. මේව හම්බ වෙනවා. එතකොට මෙන්න මෙතන පරමාණුක මෙන්න මේ දකුණු පැත්තේ ඉහළ කෙළවරේ පෙන්නන්නේ හම්බ වෙච්ච හෝ පිට වෙච්ච ඉලෙක්ට්‍රෝන ගාන. දැන් මම මෙහෙම ලිව්වොත් ඔයාම කියන්න, මෙහෙම ඍණ දෙක කියලා ලිව්වොත් මොකද්ද මේකේ අදහස කියන්නේ? සල්පවල උදාසීන පරමාණුවකට ඉලෙක්ට්‍රෝන කීයක් වැඩිපුර හම්බ වෙලාද? දෙකක් වැඩිපුර හම්බ වෙලා. තේරුම් ගන්න හරිද? දෙකක් හම්බ වෙලා. හොඳයි, මෙතන පෙන්නන්නේ සංඛ්‍යාව. අපි මෙහෙම කරමු. මෙතන ධන දෙක සාමාන්‍යයෙන් ධන ලකුණු දාන්නේ නැහැ. හොඳේ ධන ධන දෙක ලියන්නේ නිකම්ම දෙක. ආ නෑ, සෝරි, මේක ධන ලකුණු දාන්න ඕනේ. ධන දෙක දාන්න එපැයි, ධන ඍණ පෙන්න. ධන දෙක දැම්මොත් මොකද්ද මේකේ අදහස්? උදාසීන පරමාණුවේ ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් වෙලා. ඍණ ලකුණ වැටෙන්නේ හම්බුනාම, ධන ලකුණ ලැබෙන්නේ අයින් වුණාම. හරි, මොන අවස්ථාවෙන්ද? මොන අවස්ථාවෙන්ද? උදාසීන අවස්ථාවට සාපේක්ෂව දෙකක් අඩුයි, දෙකක් වැඩි කියන ඒවා පෙන්වන්නේ මෙහෙමයි.
මේ කෙලවරින් පෙන්වන්නේ මේ පරමාණු ගාන. දැන් මෙතන 3 දැම්මොත් එහෙම මේකෙන් අදහස් වෙන්නේ සල්ප පරමාණු කීයක්ද? 3ක්. මෙතන 5 දැම්මොත් ඒකෙන් අදහස් වෙන්නේ සල්ප පරමාණු කීයක්ද? 5ක්. දැන් ඔයගොල්ලෝ දන්නවා H2O. බලන්න හයිඩ්‍රජන් වල දකුණු පැත්තේ පහළින් ලියලා තියෙන්නේ මේකේ අදහස මොකද්ද? හයිඩ්‍රජන් පරමාණු 2ක්. ඒක ලේසි. ඔන්න හතර කොන කියලා දුන්නා. පැහැදිලිවම අවබෝධ කරගන්න ඕනේ ඈ. සෙල්ලම් බෑ මං කියවනේ වගකීමක් සහිත වසරක්. මේ නිකන් අර 9 වසර වගේ කුචු කුචු ගගා ඒව කරන්න බෑ. ඇත්තටම වගකීමකින් තමන්ට දැනෙන්න ඕනේ බරක් දැනෙන්න ඕනේ බරක් දාන එක ලොකු බරක් තියාගන්න එපා. නමුත් තමන්ට මේ වගකීමක් දැනෙන්න ඕනේ. ඔහේ යන්නම් වාලේ මේ ගමන යන්න බෑ 10. හරිද? 10 යන්න බෑ. 10 ඔයා අහගෙන අඩේ මේ මොකද්ද කිව්වේ කියලා ඔළුවට අරගෙන කල්පනා කරනවා. දැන් මට පේනවා සමහර ළමයි ඒක කරද්දි වෙන වෙන කතා කරනවා. ඉතින් කතා කරාම වෙන්නේ අර කියන දේ ඔළුවට හොඳට ස්ථාවරව වදින්නේ නැහැ. හරිද? ඇත්තටම මානසිකව වෙනස් වෙන්න අවශ්‍ය වෙනවා 10 දී. ඒ වෙනස් පරිවර්තනය කරගන්න එක සබ්ජෙක්ට් 9ම හොඳට යනවා. ඔහේ ඉස්කෝලේ යනවා ඔහේ පන්ති යන යුන්ට ඉන්නව නේද? ඔහේ යන්තම් පාස් වෙයි. යන්තම්. ඉතින් යන්තම් පාස් වෙන එක වැඩක් නැහනේ. හරි. ඉතින් අපි එහෙනම් හතර කොන ලියමු. ඔයාට කේ අකුරක් නේද දාලා තියෙන්නේ? එතන ලියන්න, මෙතන 19 ලියන්න, මෙතන 39 ලියන්න, මෙතන ධන එකක් ලියන්න, මෙතන 3 ලියන්න. හතර කොනේ ලියන්න. හතර කොනේ. එතකොට ඔයා මේක රවුම් කරලා පෙන්වන්න මෙතන එම රවුම් කරන්න පුළුවන් පෙන්වන්න පරමාණුක ක්‍රමාංකය කියලා නිකන් කෙටියෙන් ලියන්න පරමාණු ක්‍රමාංකය. මෙතන ලියන්න ස්කන්ධ ක්‍රමාංකය. මෙතන ලියන්න රවුම් කරලා ආරෝපණය. මෙතන ලියන්න පරමාණු ගණන. හා හතර කොන රවුම් කරලා පෙන්වන්න. හතර කොන දැනගන්න ඕනේ. ඔව් උදාසීන වුණොත් මුකුත් ලියන්නේ. දැන් ඔතන උඩ මෙන්න මේ ආරෝපණය කියන තැන මුකුත් ධනවත් ඍණවත් නැත්නම් ඒකේ අදහස උදාසීනයි. ඒ කියන්නේ ප්‍රෝටෝන ගානට ඉලෙක්ට්‍රෝන ගාන සමානයි කියන එක. දැන් යටත් දාලා තියෙන ඔයාට වම්පස පහල, වම්පස පහල පරමාණුක ක්‍රමාංකය පටගාල ලියන්න. වම්පස ඉහළ ස්කන්ධ ක්‍රමාංකය. වම් පස ඉහළ ස්කන්ධ ක්‍රමාංකය. දකුණු පස ඉහළ ආරෝපණය. ආරෝපණය. දකුණු පස පහළ පරමාණු ගණන. ඒ ටිකක් ටක් ගාල ලියන්න. දැන් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරමු. ඕකේ. දැන් කොහමද ඔයාට මං ටියුට් එකක් දැන් ගහලා දෙන්නම්. ටක් ගාලා මේක නෑනේ. අභ්‍යාසයක් තියෙනවා කරන්න. ප්‍රශ්න 98ක්ද කොහෙද එකේ තියෙනවා. ඔව්. නාඩි පහෙන් කරතේ. දඩ බඩ ගාලා කර. හරි. ඉන්න මම ඒක ඇති මේ print out එක කරන් දෙන්න ළමයි ගාන බලලා. ඔන්ලයින් අයට තමයි මම එක ඔන්ලයින් අයට දාන්නේ. හරි. දැන් මාත් එක්ක මේවා කියන්න ඕනේ ඈ. ඔන්න මම දැන් ඔයාලට එක ප්‍රැක්ටිස් කරවන්න යන්නේ ටක් ගාලා කරන්න. එතකොට අනිත් අයගේ ඒවට හොම්බ දාන්න ඕනේ නැහැ. තනියෙන් කර දෑගි. ආ ගන්න. මේ බලන්න. මම ගන්නවා මේ කතාව නවත්තන්න ඕනේ. ආයි කියන්නේ නැහැ. ආයි දෙ අල්ලන් දෙනව හොඳ පාරවල් දෙක. ඇයි දැන් ඔක කිව්වම දැන් මොලේ නැති වුන් තමයි එහෙම කියන්නේ. හරක් වගේ සෙට් එකක් ඉන්නවනේ. දැන් මෙච්චර කිව්වා මේ අහගනින්න කියලා. ඒ අහගන්න වෙන වැඩ. ආ ගන්න. 11 23 ධන. දැන් මේකේ විස්තරය අපි කිව්වොත් ඔන්න බලන්න මේකේ විස්තරේ ඔයාගෙන් අහන්න පුළුවන්. ප්‍රෝටෝන ගාන අපි දන්නවා. ප්‍රෝටෝන ගාන තමයි මේ පරමාණු ක්‍රමාංකය කියන්නේ මොනව ගානද? ප්‍රෝටෝන ගාන කීයද? 11යි. ඊට පස්සේ පරමාණුක ක්‍රමාංකය. ඉතින් පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගානට තමයි. කීයද? 11යි. ඊළඟට ස්කන්ධ ක්‍රමාංකය. ආ කියන්න 23. මේ තියෙන ස්කන්ධ ක්‍රමාංකය. ඊට පස්සේ න්‍යූට්‍රෝන ගාන. කොහොමද න්‍යූට්‍රෝන ගාන ගන්නේ? අද දැන් සූත්‍රයක් ලියුවා. කොහොමද?
ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරන්න ඕනේ. 23න් 11 ගියොත් කීයද? 12යි. ඊළඟට ඉලෙක්ට්‍රෝන ගාන. මේ ඉලෙක්ට්‍රෝන ගාන ගණිද්දී අපි ඔන්න ඔන්න උතන තමයි ළමයි ගොඩාක් වරද්ද ගන්න තැන. බලන්න මේකෙන් කියවෙනවා පරමාණු උදාසීන නම් ප්‍රෝටෝන 11යි ඉලෙක්ට්‍රෝනත්. දැන් මේකෙන් කියවෙන්නේ මොන ගානද කියන්නේ? ප්‍රෝටෝන ගානනේ. පරමාණු උදාසීන නම් ප්‍රෝටෝන ගානට ඉලෙක්ට්‍රෝන ගාන සමානයි. එහෙනම් මෙතන පරමාණු උදාසීන නම් ඉලෙක්ට්‍රෝන 11ක් තියෙන්න ඕන. හැබැයි මෙතනින් කියනවා ඉලෙක්ට්‍රෝනයක් අයින් වෙලාලු. ධන එකක් වැටුණා කියන්නේ මෙහෙම ධන ලකුණක් වැටුණා කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් අයින් වෙලා. දැන් කීයක් තියෙනේ නේද? මෙතන 11. මෙතනින් කියනවා 11ක් තිබිය යුතුයි. හැබැයි මෙතනින් කියනවා නෑ නෑ මෙයා ධන. ධන කියන්නේ එක ඉලෙක්ට්‍රෝනයක් අයින් වුණාම ධන. එහෙනම් 11ක් තියෙනවා. හැබැයි එකක් අයින් වෙලා කීයද? 10යි. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කිව්වම ඉලෙක්ට්‍රෝන ගාන 10යි නම් තියෙන. වින්‍යාසය කීයද? 2යි. 2යි 8යි. 2යි 8යි. මේන් මේ විදිහට තමයි ප්‍රශ්න ටික යන්නේ. හරි. තව අද ප්‍රශ්න ටික දැම්ම දෙන්නේ නැහැ. මම ආවද්ද වගුවටත් ගිහිල්ලා තමයි දෙන්නේ නැහැ. මොකද ඒකෙත් තියෙනවා මේකට සම්බන්ධ ඉලෙක්ට්‍රෝන වින්‍යාස සම්බන්ධ ගැටලු ටික. එතකොට ඒකත් අල්ලලම දෙනවා. රයිට්. දැන් මේක කියන්න. සල්ප දෙගරින සල්පනේ වෙන එකක් ගමු. සල්ප මම ඉස්සෙල්ලා ගත්තානේ. පොස්පරස් 15 31 රින 3. ආ දැන් කියන්න. දැන් මට මේවට උත්තර දෙන්න හැමෝම ඈ අවංකව ඈ අවංකව. ඒ වංචාව කර උතුම්බටම දෙයි රිටර්න් එක හම්බ වෙන විභාගෙදී ඈ. දැන් අවංක වෙන්න. රයිට්. පරමාණුක ක්‍රමාංකය කීයද? 15යි. ස්කන්ධ ක්‍රමාංකය කීයද? 31යි. නියුට්‍රෝන ගණන කීයද? කොහමද ගන්නේ නියුට්‍රෝන ගාන? මේකෙන් මේක අඩු කරනවා කීයද? 16යි. ඉලෙක්ට්‍රෝන ගණන නෑ ප්‍රෝටෝන ගණන. ආ කියන්නේ ප්‍රෝටෝන ගණන 15යි. මේ මෙතනින් පෙන්නන්නේ 15යි. උදාසීන නම් ඉලෙක්ට්‍රෝන ගාන. ඇයි නිශ්ශබ්ද? ප්‍රෝටෝන 15 උදාසීන කරන්න ඉලෙක්ට්‍රෝන කීයක් ඕනේද? 15ක් ඕනේ. උදාසීන නම් ඉලෙක්ට්‍රෝන ගාන. උදාසීන නම් ඉලෙක්ට්‍රෝන ගාන කීයද? 15යි. නමුත් මේක උදාසීනද? නෑ උදාසීන නම් මෙතන මුකුත් ලියන්න බෑ. මෙතන ලියලා තියෙනවා ඍණ 3. මොකද ඍණ 3 කියවෙන්නේ? ඉලෙක්ට්‍රෝන පිට වෙලාද අරගෙනද? අරගෙන කීයක්ද? 3ක්. එහෙනම් දැන් තියෙන ඉලෙක්ට්‍රෝන ගාන කීයද? 15ක් තියෙන්න ඕනේ වැඩිපුර 3ක් අර. ඔක්කොම කීයද? 18. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ 2යි 8යි 10යි. තවත් කීයක් ඉතුරුද? 8ක්. 2යි 8යි 8. තේරුණාද වැඩේ? අන්තිම එක ඈ. තව එකක් කරමු. ඇලුමිනියම් 13 27 ධන 3. ඕගොල්ලෝ මට උත්තර ටට්ටක් ගාලා කියන්න ඕන. පරමාණුක ක්‍රමාංකය. ආ? ඇයි හරියට එන්නේ නැහැ? කීයද? 13යි. ස්කන්ධ ක්‍රමාංකය. නියුට්‍රෝන ගාන. මේකෙන් මේක අඩු කරන්න බැද්ද ටක් ගාලා? කීයද? 14යි. ප්‍රෝටෝන ගාන. උදාසීන නම් ඉලෙක්ට්‍රෝන ගාන. උදාසීන නම් ඉලෙක්ට්‍රෝන ගාන 13යි. දැන් තියෙන ගාන 10යි. 13 තිබුණාට මෙතන කියන තුන් දෙනෙක් අයින් වෙලා කියලා. 10යි. දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි. හරිනේ? හරි. ඔය වගේ ප්‍රශ්න 12ක් එකකින් අහන්න පුළුවන්. එතකොට මේ 12 12ව කීයක්ද ඔයාලට දෙන්නේ? 12 8. 8ක් විතර තියෙනවා. හරි. බලමු. දැන් ඒක හරිය. දැන් තව චුට්ටක් ඉගෙන ගන්න තියෙනවා. වගුවක් තියෙනවා පුරවන්න. සමස්ථානික තියෙනවා. ආවර්තිතා වගුව තියෙනවා. ඒ ටික ගහලා දැම්මොත් ප්‍රශ්න 98ක් විතර තියෙනවා කරගන්න පුළුවන්. අපි වැඩේට බහිමු. දැන් මේ වගුව පුරවන්නයි ලෑස්තිය. සමස්ථානික කලි වගුව. මේ වගුවත් දැන් ළමයි හොඳට අහගන්න. මූලද්‍රව්‍ය ටික ටක් ගාලා ලියා ගන්න දන්නවනේ. මූලද්‍රව්‍ය ටික දැන් ලිව්වනේ කලිනුත් නේද? මූලද්‍රව්‍ය ටික ලියා ගන්න ටක් ගාලා. මෙන්න වගු මූල් ද්‍රව්‍ය ටික ලියන්න. හයිඩ්‍රජන් සංකේතයෙන් සංකේතය ලියන්න. ඉස්සරහින් පුරු වෙන්නත් එක ලියන්න. හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන් සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්පරස් සල්ෆර් ක්ලෝරීන් ආගන් පොටෑසියම් කැල්සියම්. නම් ටිකක් ලියා ගන්න ඔය එක්කම ඈ. නම් ටික දන්නවනේ වා කලින් ලිව්වේ අපි. ඒක බලලා හරි ලියන්න. ඔන්න මම සංකේත ටික ලිව්වා. ටක් ගාලා කරන්න ඕනේ.
කාලේ ළමයි තාම ලියනවා දාලා ලියන. ඉතින් ඔය ටික නම් සංකේත සමග අනිවාර්යයෙන්ම පාඩම් කරලා තියෙන්නට ඕනේ. සංකේතත් එක පාඩම් කරලා තියෙන්න ඕනේ. ඊළඟට ඔයා මෙන්න මේ තීරුවත් ලියා ගන්න. ඒ අදාළ හයිඩ්‍රජන් වල එකයි හීලියම් වල හතරයි මේක පාඩම් කරන්න ඕනේ නැහැ. මේකේ සමහර ඒවා මටත් මතකයි, සමහර ඒවා මටවත් මතක නැහැ. ඕනෙත් නැහැ. විභාගෙද ඕනුනොත් දෙනවා. ස්කන්ධ ක්‍රමාංකය. හරිද? මේ තියෙන ස්කන්ධ ක්‍රමාංකය ඒක ඔයාට පාඩම් කරන්න අවශ්‍ය නැහැ. විභාගෙදී ඕනුනොත් දෙනවා. පාඩම් කරන්න ඕනේ නැහැ. පාඩම් කරන්න ඕනේ මේ ටික අනුපිළිවෙලට පාඩම් කරගත්තම් ප්‍රමාණවත්. ස්කන්ධ ක්‍රමාංකය කිසිසේත් පාඩම් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ, විභාගෙදී දෙනවා. හරි. පරමාණුක ක්‍රමාංකය කීයද? පළවෙනි එක්කෙනාගේ එකයි, දෙවෙනි එක්කෙනාගේ දෙකයි, තුනේ තුනයි, ඕමනේ හතර පහ. ඔන් දන්නවනේ. ඉතින් පළවෙනි එක්කෙනාගේ පරමාණු ක්‍රමාංකය එකයි, දෙවෙනි එක්කෙනාගේ දෙකයි. ප්‍රෝටෝන ගානනේ, දෙවෙනි යටනේ ප්‍රෝටෝන දෙකක් තියෙන කෙනාට හීලියම් කියන්නේ. ඒ වගේ මේ අණුපිළිවෙලට 20 දක්වා ලියන්න. දැන් තනියම ආගන්න. දැන් තනියම ටක් ගාලා නියුට්‍රෝන ගාන හොයන්න. කොහොමද නියුට්‍රෝන ගාන හොයන්නේ? ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරනවා. එතකොට මේකෙන් මේක අඩු කරොත් කීයද? බිංදුවයි. ඒකම අහගන්න. ඉතින් ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලියලා දාන්න. කේ ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන කීයක් යනවද? එකයි. ඔච්චරයි. දෙක හීලියම්ගේ කීයද? නියුට්‍රෝන ගාන හතරෙන් දෙකක් අඩු කරන්න. කීයද? දෙකයි. ඉලෙක්ට්‍රෝන දෙකයි නම් එයාට පළවෙනි ශක්ති මට්ටමේවත් කේ ශක්ති මට්ටමේ දෙකක් ඉන්න පුළුවන්. තුන්වෙනි ලිතියම්ගේ නියුට්‍රෝන ගාන හතෙන් හතරක් අඩු කරන්න. හතෙන් තුනක් අඩු කරන්න. නියුට්‍රෝන ගාන කීයද? හතරයි. පරමාණු ක්‍රමාංකය බැලුවම ඉලෙක්ට්‍රෝන තුනක් තියෙන්න ඕනේ. තුනෙන් දෙකක් මේ ශක්ති මට්ටමට, අනිත් එකට එකයි. තනියෙන් පුළුවන්ද පුරවන්න? ආ පුරවන්න. පල්ලෙයාට එනකම් පුරවන්න. මේ තීරුව පුරවන්න. මේකෙන් මේක අඩු කළා. ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරාම නියුට්‍රෝන ගාන ලැබෙනවා. ඊළඟට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මෙහෙම දාන්න. කේ ශක්ති මට්ටම මේ පළවෙනි ශක්ති මට්ටම, මේ දෙක, මේ තුන, මේ හතර. ආ මොකද්ද? ආ ලිතියම් වල නෑ මේ නියුට්‍රෝනනේ. මේ තියෙන නියුට්‍රෝන ගාන. ඔයා පරමාණු ක්‍රමාංකය බලලා වුණ ඉලෙක්ට්‍රෝන ගානේ නේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පරමාණු ක්‍රමාංකය 3 නම් ඉලෙක්ට්‍රෝන 3යි. එතකොට 2යි 1යි. මේ නියුට්‍රෝන ගානෙන් නෙවෙයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ. මෙන්න මේක බලලා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. මේක බලලා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න එපා. නියුට්‍රෝන ගාන නෙමෙයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ. ඉලෙක්ට්‍රෝන ගාන බලලා ලියන්න.
හරි දැන් බලමු උත්තර උත්තර බලමු මේ කීයද මෙතෙන්ට එන්නේ නමයෙන් හතරක් ගියොත් පහයි ඉලෙක්ට්‍රෝන ගාන හතර නම් පළවෙනි ශක්ති මට්ටමට දෙකයි ඊළඟ ශක්ති මට්ටමට දෙකයි 11න් පහක් ගියොත් හයයි ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගාන මේ පරමාණු ක්‍රමාංක කියන්නේ ප්‍රෝටෝන ගානට සමාන ඉලෙක්ට්‍රෝන ගානක් තිරතර කීයද එන්නේ දෙකයි 3යි ඊළඟට 12න් හයක් ගියොත් හයයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දෙකයි හතරයි 14න් හතක් ගියොත් හතයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දෙකයි පහයි 16න් අටක් ගියොත් අටයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දෙකයි හයයි 19න් නමයක් ගියොත් 10යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දෙකයි හතයි 20න් 10ක් ගියොත් 10යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දෙකයි අටයි සෝඩියම් 11 23න් 11ක් ගියොත් නියුට්‍රෝන ගාන 12යි දෙකයි අටයි එකයි මැග්නීසියම් 12යි දෙකයි අටයි දෙකයි 14යි දෙකයි අටයි තුනයි 14යි දෙකයි අටයි හතරයි 16යි දෙකයි අටයි පහයි 16යි දෙකයි අටයි හයයි 18යි නේ දෙකයි අටයි හතයි 22යි දෙකයි අටයි අටයි 20යි දෙකයි අටයි අටයි එකයි 20යි දෙකයි අටයි අටයි දෙක බලන්න ඔයාගේ වගුව හරිද කියලා හරි වෙන්න ඕනේ හරි නේද ඔන්න විස්තර ටික මම අඩු කරලා ඔක්කොම කරලා තියෙන හරි දැන් යනවා විවේකේ දෙන්නේ කෑ ගැව්වොත් තව පැය භාගයකින් විවේකේ දෙනවා එකටනේ විවේකේ දෙන්නේ මේමයි වැඩේ දැන් ළමයි ඊළඟට සමස්ථානික පළවෙනි වතාවට ඔන්න ඔයා සමස්ථානික කියලා ජාතියක් ගැන ඉගෙන ගන්නවා පළවෙනි වතාවට මීට පෙර කවදාවත් මේක උගන්වලා නැහැ අලුත්ම සංකල්පයක් අලුතයක් කියන්නේ අද්දපරණ එකක් ඔයාට අලුත් හරිද මොනවාද සමස්ථානික කියන්නේ දාගන්න සමස්ථානික 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 හරිද මොනවද මේ සමස්ථානික කියන්නේ ඔන්න හොඳට අහගන්න මම හරියටම වැඩේ කියලා දෙන්න යන්නේ ආගන්න සමස්ථානික කියන්නේ මෙන්න මේම දෙයක් මේ බලන්න විද්‍යාඥයෝ මුල්ම කාලේ ඉතන් හිටියේ මේ වැඩ බෑ වෙන එපා අහගන්න විද්‍යාඥයෝ මුල්ම කාලේ ඉතන් හිටියේ මෙහෙම යම් කිසි මූලද්‍රව්‍යයක් ගත්තොත් ඒකේ පරමාණු ඔක්කොම එක සමානයි කියලා තමයි ඉතින් හිටියේ මම ඔයගලට උගන්න 6 දී 7 දී 8 දී 9 දී ගන්නේ තේමයි හයිඩ්‍රජන් හයිඩ්‍රජන් ගත්තම මම හයිඩ්‍රජන් ගන්නම් ඉතින් විද්‍යාඥයෝ මුල්ම කාලේ ඉතින් හිටියේ ඔන්න හිතනකො මේ බැලුම් බෝලයක් තියෙනවා කියලා ඕකේ හයිඩ්‍රජන් පරමාණු ඉන්නවා කියලා හිතන්නකො මේ ඔක්කොම හයිඩ්‍රජන් පරමාණු එකම වගේ කියලා තමයි විද්‍යාඥයෝ මුල්ම කාලේ ඉතන් හිටියේ යම් කිසි මූල ද්‍රව්‍යයක් හැදෙන ආගන්න පුටි ගන්න කොයි වෙලාවෙ හරි ඈ හරිද එක්කෝ එළියට දානවා මේක මේ පළවෙනි වතාවට කියලා දෙනවයි කියලා කීප වතාවක් කිව්වා කතා කරන්න එපා කියලා වතාවක් කිව්වා හොඳේ ඊට ඔක්කොම ඉස්සරහා කණේ පාරක් යාම සැපයිනේ නැගිටලා ද කණේ රත් වෙන්න පාරක් ගන්නවා වෙන කුරන්ද යන්නේ ඇයි කියලා 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 බැරිම දැන ඉතින් මට අවම බලය පාවිච්චි කරන්න වෙනවා හරිද ඒකනේ නිසා කරුණා කරලා අහන් ඉන්න ඕගොල්ලෝ හොඳට කියන්නේ මට කමන්නේ කතා කරාට තේරෙන්නේ නැහැ මේක ඕගොල්ලන්ට හරිද මේ හයිඩ්‍රජන් කියන කෙනා අපි ගත්තම විද්‍යාඥයෝ හිටන් හිටියේ යම් කිසි මූලද්‍රව්‍යයක් හයිඩ්‍රජන් හරි කාබන් හරි නයිට්‍රජන් හරි මොකක් හරි මූලද්‍රව්‍යයක් ඇදලා දින පරමාණු ඔක්කොම සමානයි කියලා හයිඩ්‍රජන් ගත්තොත් හයිඩ්‍රජන් පරමාණු ඔක්කොම එක සමානයි ආ ඔක්සිජන් ගත්තොත් යම් කිසි තැනක තියෙන ඔක්සිජන් පරමාණු ඔක්කොම එක සමානයි කියලා හිතන් හිටියේ. එකම බර තියෙනවයි කියලා හිතන් හිටියේ. එකම බර තියෙනවයි කියලා හිතන් හිටියේ. හැබැයි ළමයි ඇස්ටන් කියලා හිටියා පුද්ගලෙක් ඇස්ටන්. එයා පොඩි පරීක්ෂණයක් කරාට පස්සේ එයා ගන්න පුළුවන් වුණා නෑ නෑ සමහර මූල ද්‍රව්‍ය වල හැම එකෙම නෙමෙයි සමහර මූල ද්‍රව්‍ය වල සමහර මූල ද්‍රව්‍ය වල බර එකිනෙකට වෙනස් පරමාණු වර්ග තියෙනවා කියලා එයා ඔප්පු කරලා පෙන්නුවා. එයා වෙනම
උපකරණයකුත් හැදුවා ස්කන්ධ ભેද දර්ශක මානය කියලා එකක්. ඒක අඩු ගන්නන්න නෑ. ඒ ස්කන්ධ ભેද දර්ශක මානයට යම්කිසි මූලද්‍රව්‍යයක් දාලා චෙක් කරාම ඒකෙන් අඳුන ගන්න පුළුවන් සමහර මූලද්‍රව්‍ය වල එකිනෙකට වෙනස් බර වෙනස් පරමාණු වර්ග කීපයක් තියෙන බව හොයා ගන්න පුළුවන් වුණා. මට ඕගොල්ලෝ කියන්න පරමාණුක බර කෙරෙහි ස්කන්ධය කෙරෙහි බලපාන්නේ ඉලෙක්ට්‍රෝනද ප්‍රෝටෝනද නියුට්‍රෝනද මොනවද බලපාන්නේ? ප්‍රෝටෝනයි නියුට්‍රෝනයිනේ බලපාන්නේ. එහෙනම් ෂුවර් එකට මේ පරමාණු වල ප්‍රෝටෝන නියුට්‍රෝන ගණන් සමාන වෙන්න පුළුවන්ද වෙනස් වෙන්න පුළුවන්? වෙනස් වෙන්න පුළුවන්. නමුත් යම්කිසි මූලද්‍රව්‍යයක ප්‍රෝටෝන ගණන වෙනස් වෙන විදියක් නැහැනේ. එහෙනම් ෂුවර් එකට මේවා වෙනස් වෙන්නේ මොනවා ගණනද? නියුට්‍රෝන ගණන. එහෙම හොයාගත්තා ඇස්ටන්. හරිද? එතකොට බලන්න හයිඩ්‍රජන් වලත් එහෙම තුනක් තියෙනවා. මේ බලන්න සමහර හයිඩ්‍රජන් පරමාණු, මේ හයිඩ්‍රජන් පරමාණු තුන ඔන්න මං අඳිනවා. හරිද? යම්කිසි හයිඩ්‍රජන් සාම්පල් එකක් ගත්තොත් ඒකේ ඔක්කොම හයිඩ්‍රජන් පරමාණු තමයි. හැබැයි බර එකිනෙකට වෙනස් පරමාණු වර්ග කීපයක් හොයා ගන්න පුළුවන්. ෂුවර් එකටම හයිඩ්‍රජන් නම් ප්‍රෝටෝන කීයද තියෙන්න ඕනේ? එකයිනේ. ඇයි පළවෙනියට කියන්නේ හයිඩ්‍රජන් කියලා? ප්‍රෝටෝන ගාන අනුවනේ නම තීරණය වෙන්නේ. එතකොට ප්‍රෝටෝන ගාන මේවයි වෙනස් නෑ. මේ තුන් දෙනාගේ ප්‍රෝටෝන එකයි නම් ඉලෙක්ට්‍රෝනත් කීයද? එකයිනේ. ප්‍රෝටෝන එකයි නම් ඉලෙක්ට්‍රෝනත් එකයි. ඔන්න ඒකත් හරි. සමහර හයිඩ්‍රජන් පරමාණු වල නියුට්‍රෝන නැහැ. නියුට්‍රෝන නැහැ. සමහර හයිඩ්‍රජන් පරමාණු වල නියුට්‍රෝන එකක් තියෙනවා. සමහර හයිඩ්‍රජන් පරමාණු වල නියුට්‍රෝන දෙකක් තියෙනවා. මේ තුන් දෙනාම හයිඩ්‍රජන් තමයි පුතේ. මේ තුන් දෙනාගේම නම හයිඩ්‍රජන් තමයි. ඒ වුණාට මෙයාගේ ස්කන්ධයට වඩා මෙයාගේ ස්කන්ධය වැඩි. මෙයාගේ ස්කන්ධයට වඩා මෙයාගේ ස්කන්ධය වැඩි. මේ තුන් දෙනාම හයිඩ්‍රජන් නිසා මේ තුන් දෙනාගේ ස්ථානය කීයද? මේ තුන් දෙනාගේ ස්ථානය එක. සම ස්ථානික එකම තැන එකම ස්ථානයේ මේ තුන් දෙනාටම හිමි වෙන්නේ. හැබැයි මේ තුන් දෙනාගේ බර එකිනෙකට වෙනස්. මෙන්න මේ වගේ යම්කිසි මූලද්‍රව්‍යයක ස්කන්ධ ක්‍රමාංකය එකිනෙකට වෙනස් පරමාණු තියෙන්න පුළුවන්. දැන් මෙයාගේ ස්කන්ධ ක්‍රම මේ හයිඩ්‍රජන් ලියන්න. හයිඩ්‍රජන් ප්‍රෝටෝන ගාන එකයි. යස්ටියේ නියුට්‍රෝනයි ප්‍රෝටෝන වල එකතුවත් එකයි. මෙයා උපුරවල ලියන්න. H ඔයාම කියන්න. යටට යටට එකයිනේ. යටට ලියන්නේ ප්‍රෝටෝන ගානනේ. උඩට උඩට දෙකයි. අයි මේ දෙකේ එකතුව. ආ මේක කියන්න H1 3. දැන් බලන්න තුන් දෙනාම හයිඩ්‍රජන් වුණාට තුන් දෙනාගේ ස්කන්ධ ක්‍රමාංකය කිනේකට වෙනස්. මෙන්න මේවට කියන්නේ මොනවද? සමස්ථානික. එහෙනම් මොනවද සමස්ථානික කියන්නේ? එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක තියෙන පරමාණු තියෙන්න පුළුවන්. ඒවට කියන්නේ මොනවද? සමස්ථානික. දැන් මේ තුන් දෙනාට නම් වෙනම නම් තුනකුත් තියෙනවා. හැම සමස්ථානික වලට මෙහෙම නම් නැහැ. නමුත් හයිඩ්‍රජන්ගේ සමස්ථානික තුනට විද්‍යාඥයෝ නම් තුනක් වෙනම දාලා තියෙනවා. මේ හයිඩ්‍රජන් 11 කියන්නේ එයාගේ නම ප්‍රෝටියම්. ප්‍රෝටියම්. හයිඩ්‍රජන් 12 කියන්නේ එයාගේ නම ඩියුටීරියම්. වෙනම නම් තුනක් දාලා තියෙනවා. හැම සමස්ථානික වලට මෙහෙම නැහැ. හයිඩ්‍රජන් වල සමස්ථානික තුනටයි ওই විදිහට වෙනස් නම් තුනක් දාලා තියෙන්නේ. ඩියුටීරියම්. මෙයාගේ නම ට්‍රිටියම්. ට්‍රිටියම්. එහෙම තියෙනවා හයිඩ්‍රජන් වලට. ඉතින් අපෙන් අහනවා සමස්ත ඔව් සමානයිනේ. ඉලෙක්ට්‍රෝන එක ගානයිනේ තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන ගාන වෙනස් නැහැ. හොඳයි, අපි ලියමු. එහෙනම් සමස්ථානික කියන මොනවාද ලියන්න? එකම මූල ද්‍රව්‍යයේ හයිඩ්‍රජන් නම් හයිඩ්‍රජන්, නයිට්‍රජන් නම් නයිට්‍රජන්. එහෙම එකම මූල ද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු. එකම මූල ද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු. වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු සමස්ථානික ලෙස හඳුන්වයි. සමස්ථානික ලෙස හඳුන්වයි. එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු සමස්ථානික ලෙස හඳුන්වයි. සමස්ථානික ලෙස හඳුන්වයි. වරහනක් දාන්න අපේ ළමයට කියන්න. සමස්ථානික වෙනස් වෙන්නේ මොනවයින්ද? ඉලෙක්ට්‍රෝන ගානෙන්ද? ප්‍රෝටෝන ගානෙන්ද? මොකෙන්ද වෙනස්? නියුට්‍රෝන ගානේ. වරහන් සමස්ථානික එකිනෙකට වෙනස් වන්නේ, සමස්ථානික එකිනෙකට වෙනස් වන්නේ
න්‍යියුට්‍රෝන සංඛ්‍යාව 90යි. සමස්ථානික එකිනෙකට වෙනස් වන්නේ න්‍යියුට්‍රෝන සංඛ්‍යාව 90යි. සමස්ථානික එකිනෙකට වෙනස් වන්නේ න්‍යියුට්‍රෝන සංඛ්‍යාව 90යි. න්‍යියුට්‍රෝන සංඛ්‍යාව 90යි. මේකේ ඔයාලට තව දෙයක් තේරුම් ගන්න පුළුවන්. මේ ලෝකයේ ළමයි න්‍යියුට්‍රෝන නැති පරමාණුත් තියෙනවා. කවුද එයා? හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් වල මෙන්න මේ ප්‍රෝටියම් කියන එක්කෙනාට න්‍යියුට්‍රෝන නැහැ. ලෝකයේ අනිත් සෑම මූලද්‍රව්‍යයකම න්‍යියුට්‍රෝන තියෙනවා, මෙයාට නැහැ. මෙයාගේ නැහැ. මෙයා තමයි වැඩිපුරම ඉන්න හයිඩ්‍රජන් ප්‍රභේදය. මේගොල්ලෝ සුළු වශයෙන් ඉන්න. මෙයා නම් නැති තරම්. මෙයා තමයි වැඩිපුරම ඉන්න සමස්ථානික හයිඩ්‍රජන් සාම්පල් එකක 90 ගානක්ම ඉන්නේ මෙයා. මෙයා චුට්ටක් ඉන්න පුළුවන්. අරයා නැති තරම්. හරිද? හයිඩ්‍රජන්. අපි මේ එනම් හයිඩ්‍රජන් ගැන තොරතුරු ටික දැන් පුරවමු මෙන්න මේ වගුවට. මේ වගුවට. ඔව්. ඒවා පරමාණු හැදෙන විදිය අනු. පරමාණු ලෝකයේ නිෂ්පාදනය හැදෙන විදිය තියෙනවානේ ලෝ. ඇතර මේ පරමාණු කොහොමද ළමයි හැදුනේ? පෘථිවිය නිර්මාණය වෙනකොට ඒ හැදිච්ච ඒවා එක විදිහට කම්බයින් වෙලා සංයෝග වෙනවා, මූලද්‍රව්‍ය වෙනවා, වෙනස්. හරිද? ආගාර අපිට හදන්න බැරිද සමස්ථානික? පුළුවන්. සමස්ථානික ඕන නම් අපිට හදන්න, කියන්නේ අපිට පුළුවන් මේ පරමාණු නිර්මාණය කරගන්න. හරිද? ඉස්සරහට ඔයාලන්ට 11 වසරදී ඔය සූර්යා මොකද්ද ප්‍රභා සංශ්ලේෂණයට ජලය අවශ්‍ය බව පෙන්වන පරීක්ෂණයේදී මම ඒ ගැන විස්තර කරන්නම්. කෘතිම වාද මූලද්‍රව්‍ය තියෙනවා. මට නම් වශයෙන් මතක නැහැ. සාමාන්‍ය ස්වභාවිකව තියෙන මූලද්‍රව්‍ය 92යි නේ ඔයගලට මතක ඇති. අපි ලියුවා අනිත්‍යව කෘතිමයි. හරි. අපි බලමු මේවයි නම්. දැන් මේ හයිඩ්‍රජන් වල පරමාණුක ආකෘතිය. ඔයා පෙන්වන්න මෙතන. ප්‍රෝටෝන එකයි නියුට්‍රෝන මේකේ නැහැ. ප්‍රෝටෝන එකයි නියුට්‍රෝන එකයි. ප්‍රෝටෝන එකයි නියුට්‍රෝන දෙකයි. ඉලෙක්ට්‍රෝන ගාන වෙනස් වෙන්නේ නැහැ පුතේ. ඉලෙක්ට්‍රෝන ගාන ප්‍රෝටෝන ගානට සමානයිනේ. ප්‍රෝටෝන එකයි නැහැ, ඉලෙක්ට්‍රෝනත් එකයි. මේ සමස්ථානිකේ නම ප්‍රෝටියම්. කියන්නේ TT ප්‍රෝටියම්. මෙයා ඩියුටීරියම්. ඩියුටීරියම්. මෙයා ට්‍රිටියම්. ට්‍රිටියම්. හයිඩ්‍රජන් වල සමස්ථානික තුනට වෙනම නම් තුනක් තියෙනවා. ඔය තුනෙන් වැඩිම ප්‍රතිශතයක් හයිඩ්‍රජන් ඉන්නේ ප්‍රෝටියම් විදියට. දැන් ඔයාට මම තනිව මේක මම එකක් පුරවන්නම්. අනිත් ටික ඔයා තනියෙන් පුරවන්න ඕන. ඉලෙක්ට්‍රෝන ගාන එකයි. ප්‍රෝටෝන ගාන එකයි. නියුට්‍රෝන නෑ, බිංදුවයි. පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගානට එකයි. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතුවට එකයි. සම්මත නිරූපණයේ H11. ඉතුරු දෙක තනියෙන් පුරවන්න. H11 කියන්නේ ප්‍රෝටෝන එකයි. න්‍යෂ්ටියේ ප්‍රෝටෝනත් එකයිනේ තියෙන්නේ. දැන් තේරුම් අරගෙන පුරවන්න තනියම. තේරුම් අරගෙන පුරවන්න තනියම. බලමු උත්තර. ළමයි මේකේ උත්තර ටික කියන්න. එකයි 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 දෙකයි H12. මෙයා ඉලෙක්ට්‍රෝන එකයි ප්‍රෝටෝන එකයි නියුට්‍රෝන දෙකයි පරමාණු ක්‍රමාංක එකයි ස්කන්ධ ක්‍රමාංකය තුනයි H13. මේ තුන් දෙනාම හයිඩ්‍රජන් තමයි. හැබැයි බර වෙනස්.
එකම මූල ද්‍රව්‍ය බර වෙනස් පරමාණු. එකම මූල ද්‍රව්‍ය බර වෙනස් පරමාණු සමස්ථානික. ස්ථානික. හරිද? දැන් ඔන්න ඔයාලට තව වගුවක් තියෙනවා. පුළුල් අවබෝධය වැඩි කරගන්න ඔන්න තව වගුවක් දාලා තියෙනවා. තව වගුවක්. ඒකත් පුරවමු. හරි. මම එක එකනාගෙන් අහන්නම්කෝ. දැන් මේක පුරවනකොට මම එකක් පුරවන්නම්කෝ ඉස්සෙල්ලා. දැන් මේක ගන්න. හය මම එකක් පුරවන්නම්. 6 14 කරුණාකරලා අහන් ඉන්න. උදේ මේ එකක්වත් අයනද? මේ එකකවත් ඉලෙක්ට්‍රෝන පිට වෙලා හෝ ලබාගෙන තියනවද? නෑ. එහෙනම් මෙතන ඍණ ධන තියෙන්න බෑ. නෑ. එහෙනම් මේ යට පෙන්නන්නේ මොනවා ගානද? මම මේක කරන්නේ. මේ තියෙන මොනවා ගානද? 6 කියන්නේ ප්‍රෝටෝන ගාන. ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානට සමානයි. නම් මෙතන 6යි නං. ඉලෙක්ට්‍රෝනත් 6යි ප්‍රෝටෝනත් 6යි. නියුට්‍රෝන ගාන ගන්නේ කොහමද? උඩ එකෙන් යට එක අඩු කළා. 14න් 6ක් ගියොත් කීයද? 8යිනේ. ඔන්න පුරවන්න. ඉතුරු ටික එහෙම ඉතල පුරවන්න බලන්න. ඔය තියෙන හයිඩ්‍රජන් වල සමස්ථානික තුනක් තියෙනවා. කාබන් වල සමස්ථානික තුනක් තියෙනවා. ක්ලෝරින් වල සමස්ථානික දෙකක් තියෙනවා. ඔක්සිජන් වල සමස්ථානික දෙකක් තියෙනවා. දැන් ගත්ත විදිය කල්පනා කරලා තනියෙන් පුරවන්න ඕනේ. Tamanට පුරව ගන්න බැරි නම් Taman මේක තේරුම් අරන් නැති බව Tamanට තේරෙන්නත් ඕනේ. උඩ ඉඳන් පුරවන්න. මේ සංකේත ටික බලලා තනියෙන් පුරව ගන්න පුළුවන් වෙන්න ඕනේ. නියුට්‍රෝන ගාන ගන්න උඩ සංඛ්‍යාවෙන් යට සංඛ්‍යාව අඩු කළා. ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කළානේ නියුට්‍රෝන ගාන ගන්න. කල්පනා කරන්න තනියෙන් පුරවන්න ට්‍රයි කරන්න. තමන්ට දැනෙන්න ඕනේ මට මේක පුළුවන්. තමන්ට දැනෙන්න ඉගෙන ගන්න. තමන් ගොඩක් තමයි ව්‍යාජව ඉන්නේ. තමන්ට තේරිලත් නැහැ. තේරිලා වගේ ඉන්නවා. ගුරුවරයෙක්ගෙන් අහන්නෙත් නැහැ. පොර වගේ ඉන්නවා. නමුත් මෙලෝදියක් තේරිලා නැහැ. ඒතකොට ඒ තමන් තමන්ටම කරගන්න වංචාවන්නේ ඒක. එහෙම හරියන්නේ නැහැ. ඉගෙන ගන්නකොට ලැජ්ජාව පැත්තකින් තියලා තමන්ට බැරි නම් බෑ කියලා අත උස්සන්න කොන්දක් තියෙන්න ඕනේ. නැත්තම් ඉතින් කොන්ද නැති එකෙක් විදියට ජීවිත කාලෙම ඉන්න තමයි වෙන්නේ. එක එකට දෙකට නැවි නැවි ඉගෙන ගත්තේ නැති වුණා. හරි පුරවමු. මේක බැලුවම ප්‍රෝටෝන එකයි, ප්‍රෝටෝන එක නිසා ඉලෙක්ට්‍රෝනත් එකයි. නියුට්‍රෝන ගාන ගන්න මේකෙන් මේක අඩු කරාම එකෙන් එකක් අඩු කරොත් නියුට්‍රෝන නෑ බිංදුවයි. මේකේ මේ යට එක තියනවා කියන්නේ ප්‍රෝටෝන එකයි ඉලෙක්ට්‍රෝනත් එකයි. නියුට්‍රෝන ගාන ගන්න දෙකෙන් එකක් අඩු කරොත් එකයි. මේකේ එකයි එකයි දෙකයි. මේකේ යට 6 තියනවා කියන්නේ ප්‍රෝටෝන 6යි. ප්‍රෝටෝන 6 නම් ඉලෙක්ට්‍රෝනත් 6යි. නියුට්‍රෝන ගාන ගන්න උඩ එකෙන් මේක අඩු කරාම 12න් 6ක් අඩු කරොත් 7යි. මේකේ යට sorry 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 6යි. මේකේ යට තියෙන 6. 6 නම් ප්‍රෝටෝන 6යි. ප්‍රෝටෝන 6 නම් ඉලෙක්ට්‍රෝනත් 6යි. 13න් 6ක් ගියොත් 7යි. මේක මම ඔයගලොත් එක කරා. ක්ලෝරින් 17. 17යි කියන්නේ ප්‍රෝටෝන 17යි. ප්‍රෝටෝන 17යි නම් ඉලෙක්ට්‍රෝනත් 17යි. මෙතන තියෙන කීයද? 35 නම් 18යි නෙන්නේ. 18යි. ඊළඟට මෙතන 17යි. ප්‍රෝටෝන 17යි. ප්‍රෝටෝන 17 නම් ඉලෙක්ට්‍රෝනත් 17යි. එතකොට මෙතන තව දෙකක් එක්කව වෙන්න බෑ 20යි. ඔක්සිජන් වල සමස්ථානික දෙයක්. හැම මූල ද්‍රව්‍යයකම සමස්ථානික නෑ හොඳේ. දැන් ඔය හිතන්න එපා 120ක් මූල ද්‍රව්‍ය තියෙන ඔක්කොටම එහෙම නෑ. සමහර මූල ද්‍රව්‍ය වල විතරයි මේ වගේ බර වෙනස් පරමාණු තියෙන්නේ. හැම එකටම නෑ. එතකොට ඔක්සිජන් 8යි නම් ඉලෙක්ට්‍රෝන 8යි, ප්‍රෝටෝන 8යි, ඉලෙක්ට්‍රෝන 8යි. 16න් 8ක් ගියොත් 8යි. ඊළඟට ඔක්සිජන් ප්‍රෝටෝන 8යි, ඉලෙක්ට්‍රෝන 8යි.
කියද 10යි. හරිද ඔක්කොම? දැන් යන්න තියෙන්නේ ආවර්තිතා. ඔන්න සමස්ථානික ඉවරයි ඈ. සමස්ථානික ඉවරයි. Tamange වගකීම තමයි මේවා පාඩම් කරලා ඔළුවට දාගෙන ප්‍රශ්න තියෙනවා නම් අහලා ඒවා මේවා කරගන්න එක. දැන් යනවා ආවර්තිතා වගුව ඉගෙන ගන්න. ආවර්තිතා වගුව. හරි? හරි ආගන්න. මුල්ම කාලේ 1800 ගණන්වල මූලද්‍රව්‍ය 120ක් හොයාගෙන තිබුණ නැහැ. මුල්ම කාලේ 20යි 30යි ඔහොම ටික ටික වැඩි වෙලා 60 ගණනකට විතර ආවා. දැන් තියෙනවනේ 120ක් විතර. මුල්ම කාලේ ගොඩක් මූලද්‍රව්‍ය තිබුණ නැහැ, හොයාගෙන තිබුණේ පොඩ්ඩයි. එතකොට ඒවට සංකේත දෙන්න මුල්ම කාලේ කවුරුවත් උනන්දුුනේ නැහැ. ඇයි ඒ? ඉතින් පොඩ්ඩක් තියෙනවනම් එක මතක තියාගන්න පුළුවන්. දැන් මූලද්‍රව්‍ය 10 නැන් තියෙන, ওই 10 මතක තියාගන්න ඕනේකට පුළුවන් ලේසියිනේ. තේරුණාද? හැබැයි ටික ටික වැඩි වෙනකොට ජෝන් ඩෝල්ටන් මතකද? ජෝන් ඩෝල්ටන් කියන කෙනා මේ මුල් ද්‍රව්‍ය වලට සංකේත දුන්නා. අමුතු සංකේත, අද හඳ පාළු එක එක රූපමය සංකේත, අකුරු නෙමෙයි රූපමය සංකේත දුන්නා. ඒක හරි ගියේ නැහැ, අවුල්. ඊට පස්සේ ඕගොල්ලෝ දන්නවා 9 වසරේ ඉගෙන ගත්ත බර්සීලියස් කියලා කෙනෙක් මතකද ඕගොල්ලන්ට? ජේ ජේ බර්සීලියස් කියන කෙනෙක් මුල් ද්‍රව්‍ය වලට සංකේත ලබා දුන්නා. මතක ඇතිනේ? සංකේතවල සූත්‍ර මේ සංකේත ගන්න විදිය පළවෙනි අකුර අනිවාර්යයෙන්ම කැපිටල්, දෙවෙනි අකුරක් තියෙනවා නම් සිම්පල්. අපි 9 වසරේ කතා කරේ. ඉතින් මේම සංකේත ආවා. ඉතින් දැන් කොහොම හරි මූල ද්‍රව්‍ය සංඛ්‍යාව වැඩි වුණාම ළමයි මේවා ගැන ඉගෙන ගන්න 120ක් ගැන. මේ තියෙන මූල ද්‍රව්‍ය 118ක් වෙනකම් මෙතන තියෙනවා. මේ ඔක්කොම ටික මෙතන තමයි අන්තිම එක. හරි. එතකොට ආගන් දැන් මේ තියෙන්නේ ඔයාලට තියෙන ලොකු ආවර්තිත වගුව. මේ තියෙන ආවර්තිත වගුව මෙච්චර ගොඩාක් තියෙනවා. ඉතින් මේවා ගැන වෙන වෙනම ඉගෙන ගන්න අමාරු වුණා. විද්‍යාඥයෝ කල්පනා කරා මොනවාරි ක්‍රමයකට මේක මේ පාඩම් කරගන්න, තේරුම් ගන්න ලේසි ක්‍රමයක් හදා ගන්න ඕනි කියලා. ඒ අනුව එක එක අය එක එක අදහස් ඉදිරිපත් කරා. එක එක කට්ටිය හිටියා. නිව්ලන් කියලා කෙනෙක් හිටියා, ලෝදා මේයර් කියලා කෙනෙක් හිටියා, චංකුව කියලා කෙනෙක් හිටියා. විවිධ නම් වලින් විවිධ අය, හරිද? විවිධ නම් වලින් විවිධ අය විවිධ අදහස් ඉදිරිපත් කරා. මේම කරමු, මේම කරමු, මේම පාඩම් කරගන්න ලේසි. එක එක අදහස් ඉදිරිපත් කරා. හරි. ඔය නිව්ලන් කියන කෙනා කිව්වා මූලද්‍රව්‍ය ඒවායේ පරමාණු ක්‍රමාංකයේ වැඩි වෙන අනුපිළිවෙල සකස් කරාම එකම ගුණ තියෙන කට්ටිය නැවත නැවත හම්බ වෙනවා. හරියට සොරපුවරුවක මේ කීබෝඩ් එකක අර ඕගන් එකක සයන්න ගහලා ටිය සොර හතක් ගියාම ආයි සයන්න එනවනේ. දන්නවනේ ඔයගොල්ලෝ ඔක සංගීත කරන අය ඒ වගේ කියලා මිනිහා කිව්වා. කිව්වම ඒ මොනවාද රාජකීය විද්‍යා රාජකීය සංගමය කියලා එකක් තිබුණා. ඒකට තමයි ඔක්කොම ඉස්සර ඉදිරිපත් කරේ. දැන් නම් වෙනම එකක් තියෙනවා IUPAC කියලා සංගමයක්. IUPAC කියලා. එතකොට මේ මිනිස්සුя මොකද උනේ? ඌව සමච්චලයට ලක් කරා. උඹ ගිහින් සංගීතය ගහගනින් කියලා. හරිද? يعني මිනිහාට මිනිහාව සමච්චලයට ලක් කළා කියලා කියනවා. පස්සේ කාලෙක මිනිහා මැරුණටත් පස්සේ තේරුණා මූ කියපු එකේ පොඩි ඇත්තක් තියෙනවා කියලා. පස්සේ කාලෙක මිනිහා මැරුණටත් පස්සේ සම්මානයක් දුන්නා. මැරුණා ඉවරයි. හරිද? ඊට පස්සේ මිනිහාව ඇගෙයීමට ලක් කරා. ඉන්න කවුරු හරි ගෙන්නලා ඇගෙයීමට ලක් කරන්නේ නැති. හැබැයි පොර එතකොට දෙත්ත පෝච්චි වෙලා ඉවරයි බඩු මැරලා. පැහැදිලිද? ඉතින් ඔහම ඇවිල්ලා මූලද්‍රව්‍ය 60 ගාන මට මතක විදිහට 62ක් විතර තියෙන කාලේ දිමිත්‍රි මෙන්ඩලියෙව් කියන කෙනා ඒ ඉන්නේ එතනදී මෙන්න මිනිස්සයා දිමිත්‍රි මෙන්ඩලීෆ් කියන පුද්ගලයා අදහසක් ඉදිරිපත් කරනවා ආවර්තිතා නියමය කියලා. ආවර්තිතා නියමය. ඒක තමයි අදටත් අපි පාවිච්චි කරන්නේ. හැබැයි මෙන්ඩලීෆ් ඉදිරිපත් කරපු ආවර්තිතා වගුව නෙමෙයි අපි අද දැන් ඔයා දැක්කේ මේ මෙන්ඩලීෆ් හදපු එකද මේ තියෙන්නේ නැහැ. මේ තියෙන්නේ යාගේ අදහස පදනම් කරගෙන නූතන විද්‍යාඥයෝ හදපු අලුතෙන් අපි හදාගත්ත ආවර්තිතා වගුව. එයාගේ කාලේ ඔය මෙන්ඩලීෆ් ඉන්න කාලේ මුල් රව 118ක් හොයාගෙන තිබුණෙත් නැහැ. 60 ගානයි තිබුණේ. ඒ 60 ගාන තමයි එයා වර්ග කරලා පෙන්නුවේ. හරිද? කෙසේ වෙතත් මේකට පදනම දැම්මේ මෙන්ඩලීෆ් තමයි. මෙන්න මෙහෙම අපි වර්ග කරමු. එතකොට අපිට මේවා ලේසියෙන් මතක තියාගන්න ලේසි, ඒවා ඒ ಗುಣ තේරුම් ගන්න ලේසි කියලා, අධ්‍යයනය පහසුයි කියලා, මූලද්‍රව්‍ය වල අධ්‍යයන ඉගෙනීම පහසු වෙන තමයි මේක හැදුවේ. ආවර්තිතා වගුව හැදුවේ. අතර මේක පට්ට ලේසි, ඒ කියන්නේ ලොකු අපිට පහසුවක් සලසනවා මේ ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය ගැන ඉගෙන ගන්නකොට. ඕගලන්ට ඒක ලොකුට දැනෙන එකක් නැහැ. මොකද ඕගලන්ට තියෙන මූලද්‍රව්‍ය 20 නිසා. දැන් ඔක උසස් පෙළ මට්ටමෙන් ගියාම මේ ඔක්කොම සාකච්ඡා කරන නිසා මෙතන තියෙනවා F block එක, F ගණුව, මෙතන තියෙනවා D block එක, මෙතන තියෙනවා S block එක, මෙතන තියෙනවා P block එක, මෙහෙම කියලා අපි වෙන් කර කර ඉගෙන ගන්නවා. සාමාන්‍ය පෙළ ළමයිට ඒ blocks නැත්තම් groups උගන්වන්න නැහැ. කෙසේ වෙතත්
ඇයි මෙච්චර මේ ආවර්තිතා වගුව නිර්මාණය වුණේ කියලා තමයි අපෙන් අහන්නේ. මොකද්ද ආවර්තිතා වගුවක ඇති ප්‍රයෝජනය කුමක්ද? ඉතාම සරලව කිව්වොත් අපි ලියනවා මූලද්‍රව්‍ය අධ්‍යයනය පහසු වීම, මූලද්‍රව්‍යවල ගුණ අධ්‍යයනය පහසු වීම, මූලද්‍රව්‍යවල ගුණ අධ්‍යයනය පහසු වීම. ඕකටනේ ඔක හැදුවේ. නැත්තම් ඉතින් එකින් එක 118ක් පාඩම් කරපන්කෝ. මේ වගේ වගුවක් හදාගත්තම ලේසි. මූලද්‍රව්‍යවල ගුණ අධ්‍යයනය කිරීම පහසුව, පහසු වීම. ඕකට තමයි මේක හැදුවේ ඈ. කවුද ළමයි මේක ඉදිරිපත් කරේ? දිමිත්‍රි මෙන්ඩලීෆ්. ඇත්තරම ළමයි මේ අදහස අර මං කිව්වේ මැරුණු පුද්ගලයා නිව්ලන්ඩුත් ඉදිරිපත් කරා. හැබැයි ඉතින් පසුකාලීනව තමයි මෙයාගේ සේවාව අගේ ඇගෙයීමට ලක් වුණේ. ඒ කාලේ හිටපු ඒ සංගමේ ලොකුන් තැන්වල හිටපු අය මෙයාව සමච්චලයට ලක් කළා. ගිල්ල සරිගම් පද නිස ගහ ගනි උඹ ගෙදර ගිහිල්ලා ඒ මොනවාර කියන්නේ නැති හරි. ඇයි යා ඉදිරිපත් කරේ සංගීත සොරත් එක තමයි මේක ඉදිරිපත් කරේ. එතකොට අරුන්ට ඉතින් ඒක තේරුන්නේ නැහැ. මෙයා කියන්නේ තේම සිද්ධියක් තමයි. ආවර්තිතා කතන්දරයක් තමයි කියන්නේ. හරි දැන් වැඩේට බහිමු. ආවර්තිතා නියමය. දැන් මම ඒක ආවර්තිතා නියමය දැම්ම ඔයාලට කතා කරන්න යන තුව මම ඔයාලට මෙන්න මේම ටිකක් කියලා දෙන්නම්. ඕමාගන් ඉස්සෙල්ලාම තේරුම් ගමුකෝ මේ මෙයා ඉදිරිපත් කර අදහස මෙහෙම. ආවර්ත ආවර්තිතා මොකද්ද ඕකේ තේරුම? ඔය වචනේ තේරුම ආවර්ත ආවර්තිතා මොනවද ළමයි මේ වචනවල තේරුම? නැවත නැවත. මේ වචනේ තේරුම මොකද්ද? ආවර්ත කියන වචනේ තේරුම මොකද්ද? නැවත නැවත. දැන් ගෑනු ළමයිට තියෙනවා ආර්තව චක්‍රය කියලා එකක්. ඔසප් චක්‍රය කියලා කියන්නේ. අපි ඒක ගැන ඕගොල්ලන්ට උගන්වනවා ලබන ටර්ම් එකේ. දැන් මේ වේටි කිවුරු ගාම ඊළඟට 14 වෙනි පාඩමේදී ඇයි ඒකට ආර්තව චක්‍රය කියන්නේ? ඇයි දැන් මේ ඔගොල්ලන්ගේ වෙන්නේ නැහැ බලන්නවා. මේගොල්ලන්ගේ තමයි වෙන්නේ නැහැ. අපිට නෑ බල් ෂේප්. දැන් මේගොල්ලන්ගේ ගර්භාෂයේ ඇතුළු බිත්ති ගලවගෙන යනවා දවස් 28කට සැරයක්. දවස් 28කට සැරයක් ගෑනු ළමයිගේ ගර්භාෂයේ ඇතුළු බිත්ති අපි කියනවා එන්ඩෝමෙට්‍රියම කියලා. ඕක ගලවගෙන ලේත් එක්ක යනවා. ඒකට අපි කියනවා ඔසප් වීම කියලා. ඔසප් චක්‍රය හැම දවස් කීයකට සැරයක්ම දෙන්නේ? ඕකට ලැජ්ජ වෙන්න ඕනේ නෑ. විද්‍යාව ඈ කුණුහරුප නෙමෙයි. මේක විද්‍යාව. සමහර ළමයි මුණහංග ගන්නවා. ඒ මාංග ගන්න අවශ්‍ය නැහැ. මේක ඇති කුණුහරුපෙකුත් නැහැ. මේක සාමාන්‍ය ජීවියෙක්ගේ ඕගලන් විතරක් නෙවෙයි වෙන සත්තුන්ගෙත් වෙනවා. හරිද? ගෑනු අය ගෑනු සත්තුන්ගේ ශීරපායින්ගේ වෙනවා. ඉතින් අපි මේක ඉගෙන ගන්නවා. අපි ඒක කියලා දෙනවා කොහොමද ගැලවිලා යන්නේ, මොකද්ද වෙන්නේ, මොනවද හෝමෝන, මොකද්ද වෙන්නේ. ඒකෙදි ඔක්කොම ඕගලන්ට උගන්වනවා. ඉගෙනගෙන ඉන්න එක වටිනවා. එතකොට ඕගොල්ලෝ ඒකේ මාර වටිනාකමක් තියෙනවා. මම ඒ පාඩමේදී කියලා දෙන්නම්. ඉගෙන ගන්න එක. ඒක පිරිමි ළමයටත් වැදගත් වෙනවා. ඒ ගෑනු ළමයිගේ චක්‍රය ඉගෙන ගන්න එක. කවදාහරි ළමයි හදන දවසක වැදගත් වෙනවා. හරිද? මම ඒක පස්සේ කියලා දෙන්නම්. හරි. තමන්ගේ බිරිඳගේ චක්‍රය ගැන තමන් දැනගන්න ඕනේ. එතකොට තමන්ට පුළුවන් ඒ ළමයි හදන්න ඕන නම් හදන්නත් පුළුවන්, ඕන නැත්නම් නොහදින්නත් පුළුවන්. ඒ පිළිබඳ අවබෝධය තියෙනවා. රයිට්. ඒක පස්සේ කියලා දෙනවා. හරි. ආගල් දැන් මේවා කියලා දෙන්න ගියොත් එම ආවතිතාව ගුණ ගන්නෙත් නැහැ. හරි. ආගල් දැන් මොකද්ද? ඇයි ඒකට ආර්තව චක්‍රය කියන්නේ? දවස් 28කට සැරයක් ඕක වෙනවා. හැම දවස් 28කට සැරයක්ම මොකද වෙන්නේ? මේගොල්ලන්ගේ ඒ වැඩේ වෙනවා. ඉතින් නැවත නැවත වෙනවනේ. නැවත නැවත වෙනවා. කොච්චර කල් වෙනවද? අවුරුදු 50 55 විතර වෙනකන් වෙනවා. ඊට පස්සේ නවතින. පටන් ගන්න කවුද? ඔක වෙන්න පටන් ගන්න මේගොල්ලෝ වැඩි වීඩ පත් වෙනවා කියලා දවසක් තියෙනවා. අහලා තියෙනනේ කොටහලු මගුල් ගෙවල් තියෙන. අන්න ඒ වැඩි වීඩ පත් වීමත් එක්ක පටන් අරගෙන වෙවි වෙවි නැවත නැවත වෙවි වෙවි වයසට ගියාම යම් කිසි දවසක ඕක ස්ටොප් ඩ්‍රොප් වෙලා යනවා නෑ. නවතිනවා. අන්න ඒක නැවතුණාට පස්සේ ළමයි හදන්න ආච්චිලාට ළමයි හදනවා නෑ. ඇයි? ආච්චිගේ ඔසප් චක්‍රේ නැවතිලා තියෙනවා. එතකොට ආච්චිලා දූෂණය වුණාට ළමයි හැදෙන්නේ නැහැ. අපේ රටේ ආච්චිලා දූෂණය කරනවා. හරිද? ඕ වයි මේ ළඟදි පෙන්නේ වයසක ආච්චි කෙනෙක් දූෂණය කළා මරලා. ඒ තරම් අසහන කතා වෙන්නේ නැහැ. hina නෙවෙයි ඈ, දුක හිතෙනවා, බය හිතෙනවා ආයේ. යකෝ ආච්චිලා දූෂණය කරන උන් ඉන්නේ. සංගීත ගුරුතුමියක් මෙන්න කොළඹ
කොළඹ ආතේ ගෙදරක එතුමිය මේ ඉදිදි වැඩ කරන්න ගවත්තේ වැඩ කරන්න ආපු එක ඒ අද්ද වයස පෙන්ෂන් ගියපු ටීචර් කෙනෙක්. ඔව් දූෂණය කළා මරලා. හරි CCTV වල ඌ යන වෙන ඔක්කොම තියුණ අල්ල ගත්තා. හරි. ඉතින් දැන් අපි වෙන පැත්තකට යනවා කනෝ. දැන් මේ ආර්තෝ කියන වචනේ මොකද්ද? තේරුම මොකද්ද? නැවත හොඳට මතක තියාගන්න මොකද්ද? නැවත නැවත. ඉතින් දැන් මොකද්ද මේ රසායන විද්‍යාවත් එක්ක ඕක තියෙන සම්බන්ධය ආගල්. ආගල්. පුතේ මේ ඉස්සර පොතේ උගන්වන්න තිබුණු විදිහට මං චුට්ටක් කිව්වොත් මෙන්න මෙහෙම ඔන්න ඔහොම බෝල හඳ පළු තරු තව හඩ කියන්න 1 2 3 4 5 6 තව හඩ කියන්න ඊතල ඕන්නේ ඊතල මොකටද හරි ආගල් ආගල් උදේ මේක දිගේ මේ ඉස්සර පොතේ උගන්වන්න තිබිච්ච විදිය දැන් නැහැ. මෙහෙම යනකොට මෙහෙම යනකොට මෙහෙම යනකොට ආයි මේ වගේ එකක් හම්බ වෙනව නෙමෙයි. ආයි මේක දිගේ යනකොට මට මෙච්චර අඳින්න බෑ. ආයි මේ වගේ එකක් හම්බ වෙනවා. ආයි ආයි මොකද ආයි ආයි කියන්නේ? නෑ එහෙම වචන තියෙනවානේ ආයි ආයි ඌයි ඌයි කියලා. නැවත නැවත පුතේ මේ නැවත නැවත හම්බ වෙනවා නම් අන්න ආවර්තිතා ගුණය. මම මේ පන්ති ළමයි ටික ඔක්කොම පෙළ ගස්සනවා මේ පාර දිගට පෙළ ගස්සලා මම මේව බලාගෙන යනවා. ඉස්සෙල්ලාම ඉන්නවා ගගන. මේව බලාගෙන ගිහලා ටික දුරක් යනකොට මෙන්න ආයි ගගන වගේ එකෙක් ඉන්නවා. ආයි ටික දුරක් යනකොට මෙන්න ආයි ඒ වගේ එකෙක් ඉන්නවා. මොකද්ද එකම ගුණේ තියෙන අය නැවත නැවත හම්බ වෙනවා. ඕක තමයි ආවර්තිතා නියමය. දැන් අපි බලමු මූලද්‍රව්‍ය වලට මේක ඔබලා. ටක් ගාලා විනාඩි කිහිපයක් දිනා ගන්න. ඔන්න මම මූලද්‍රව්‍ය ටික අද ලියනවා. හයිඩ්‍රජන් සෝරි හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරීන් නියෝන් සෝඩියම් ඔය ඇතිනේ. හා ආගන්න මේ මේ ආව කවුද ඩිමේ මෙන්ඩලීව් කියපු කතාව ඈ ආගන් මෙන්ඩලීව් කියනවා මෙයා ගන්න පින්ටවල එකට පෙර මෙන්ඩලීව් කියනවා පරමාණු වල මූලද්‍රව්‍ය වල පරමාණුක ක්‍රමාංකය වැඩි වෙන අණු පිළිවෙල සකස් කළ විට ඔයා දන්නවනේ මෙයාගේ පරමාණු ක්‍රමාංකය 1යි හීලියම්ගේ 2යි ලිතියම්ගේ 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි මේකේ වැඩි උනා ළමයි හරි 11යි ඒකෝල ආගන් ආගන් මොකද්ද මෙයා කියන්නේ මෙන්ඩලීව් කියන්නේ මොකද්ද මූලද්‍රව්‍ය වල පරමා මෙයා කතා කරන්න බා මූලද්‍රව්‍ය වල පරමාණු ක්‍රමාංකයේ වැඩි වෙන ආරෝහණය වෙන අණු පිළිවෙලට සකස් කරලා අපි ඒක ගැන අධ්‍යයනය කරගෙන යද්දී එකම ලක්ෂණ සහිත කට්ටිය මම ලිතියම් ගන්නම් එකම ලක්ෂණ සහිත අය යම් කිසි පරතරයකින් නැවත නැවත හම්බ වෙනවලු. ඇත්තටම ළමයි ලිතියම් වලින් ඉඳලා පටන් ගත්තොත් මේම 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 යනකොට මෙන්න ලිතියම්ගේ ලක්ෂණ වලට සමාන ලක්ෂණ කිදීගෙන කායි හම්බ වෙනවා. අපි ඔය 120ම ලිව්වොත් අහගන්න 120ම ලියලා මේම බලාගෙන ගියොත් යම් කිසි තැනක ඉඳලා බලාගෙන ගියොත් එයාගේ ලක්ෂණ තියෙන තව කෙනෙක් ආයි තැනකදී හම්බ වෙනවා. ආයි තව පරතරයක් ගිහිල්ලා ආයිත් හම්බ වෙනවා. නැවත නැවත හම්බ වෙනවා. පැහැදිලිව ඔයගලන්ට කියන කාරණේ මොකද කියන්නේ? මොකද ආවර්තිතා නියමය. මොකද ආවර්තිතා නියමය කියන්නේ? කියන්නා කිය මූලද්‍රව්‍ය වල පරමාණු ක්‍රමාංකය කොහොමද වැඩි වෙන අණු පිළිවෙලට මේම සකස් කරලා අපි මෙහෙම ඒක දිගට බලාගෙන යද්දී එකම ලක්ෂණ තියෙන කට්ටිය නැවත නැවත යම් කිසි පරතරයකින් හමු වෙනවා. නැවත නැවත ආවර්තිතා. පැහැදිලි කතාව ඕක තමයි කියන්නේ. ඉතින් අපි බලමු ඇත්තම ওই කතන්දරේ වෙනවාද කියලා තවත් පැහැදිලි කරන්න පුළුවන්. ඒකට අපිට අවශ්‍යයි මෙන්න මේ වගුව. මම මේක කරලා ඔයගලන්ට විවේකය දෙනවා. මේක ගන්න පෙරලන්න. මේක පෙරලලා ඔයා හොඳ ළමයා වගේ මෙහෙම කරන්න ඕනේ. මැදින් තමයි සංකේතය ලියන්නේ මැදින් ඉන්න. මේ ඉන්නේ හයිඩ්‍රජන්නේ. උඩිනුයි යටිනුයි ඉඩ තියන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාස යටින් ලියනවා. එයාගේ පරමාණු ක්‍රමාංකය උඩින් ලියනවා. හරි.
ඔන්න මං ලියනවා මාත් එක්ක ලියන්න ටක් ගාලා. මෙයා දෙවනියා. ලිතියම්. මෙයා තුන්වෙනියා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ 2:1. දැන් මේ මාත් එක්කම කරන්න විවේකයේ ටක් ගාලා දෙන්න පුළුවන්. එතකොට බෙරිලියම් 4වෙනියා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ 2:2. බෝරෝන් 5වෙනියා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ 2:3. කාබන් 6වෙනි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ 2:4. නයිට්‍රජන් 7වෙනි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ 5යි. ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ 2:6යි. ෆ්ලෝරින් ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ 2:7යි. නියෝන් 10වෙනියා ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ 2:8යි. සෝඩියම් 11වෙනියා 2:8:1යි. මැග්නීසියම් 12වෙනියා 2:8:2. ඇලුමිනියම් 13වෙනියා 2:8:3. සිලිකන් 14වෙනියා 2:8:4. ෆොස්ෆරස් 15වෙනියා 2:8:5. සල්ෆර් 16වෙනියා 2:8:6. ක්ලෝරින් 17වෙනියා 2:8:7. ආගන් 18වෙනියා 2:8:8. පොටෑසියම් 19වෙනියා 2:8:8:1. කැල්සියම් 20වෙනියා 2:8:8:2. ඔන්න ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය එක ඔයාට ඔන්න ඔය 20 තමයි මේ වගුව විදියට පාඩම් කරන්න තියෙන්නේ. මම මේක රටාව දැම් නෙමෙයි විවේකයෙන් පස්සේ පෙන්නන්නම්. ඔයා පුළුවන් නම් රටාවක් තියෙනවද කියලා හොයලා බලන්න. හරිද? රටාව මම විවේකයෙන් පස්සේ. දැන් වෙලාව 1:03. මෙලරි 10ක් දෙන්නම්. 1:13. ඒ කියන්නේ 1:15ට පටන් ගන්න. විනාඩි 12ක් විවේකේ තියෙනවා.
හරි. දැන් විවේකයේ අවසන්. දැන් අපි එනවා. ඔයාට මොකක් හරි හොයාගන්න පුළුවන් වුණාද? මොනවාරි රටාවක්, මොන රටාවද නේද? ඈ ආගන්. දැන් මේමයි වැඩේ. බලන්න අපි මූලද්‍රව්‍ය ඒවායේ පරමාණු ක්‍රමාංකයේ වැඩි වෙන අණු පිළිවෙලට මෙන්න මෙහෙම ලිව්වා. 1 2 3 4. තාම කතාවද? කතාව නවත්තන්න ඕනේ. 1 2 3 4 5 6 7 9 10 11 12 ඔහොම ලිව්වා. එහෙම ලියලා දැන් මේ වගුවේ වාට විශේෂ රටාවන් දැක ගන්නට පුළුවන්. විශේෂ රටාවන් දැක ගන්නට පුළුවන්. මේ බලන්න. මේ බලන්න. මේ සෙට් එක බැලුවොත් මේකේ අන්තිම ශක්ති මට්ටමේ තියෙන්නේ 1 1 1 1. ඒක බලන්න මෙන්න මේ තීරුව. මේවා තීරු, මේවා පේලි. කොලම්ස් අහල දෙනවානේ රෝ කියලා ಜಾති දෙකක් තියෙනවානේ. එතකොට මේ තීරු එයා ගන්න. හැමෝගේම අන්තිම ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන කීයද තියෙන්නේ? 2. මේක කීයද තියෙන්නේ? 2. මේක කීයද තියෙන්නේ? 3. මේ තීරුවේ 3. මේ තීරුවේ 4. මේ තීරුවේ 4. මේකේ 5. රටාවකට සෙට් වෙලා තියෙනවා පේනවා. එහෙනම් යම්කිසි මූලද්‍රව්‍යයක මෙන්න මෙතන පොඩි කතන්දරයක් තියෙනවා. මෙන්න මෙතනත් එකක් තියෙන එකක් තියෙනවා. ඒ හැරුණම මෙන්න මෙයා හැරුණම මේක හැරුණම අනිත් ඒවායි ওই රටාව අපිට දකින්නට පුළුවන්. අපි කියනවා මේ සිරස් අතර තියෙන තීරු. සිරස් අතර තියෙන තීරු. අපි කියනවා කාණ්ඩ කියලා. ආවර්තිතාව වගේ මොනවද ඒවට කියන්නේ? කාණ්ඩ. මේක කීවෙනි කාණ්ඩයද? පළවෙනි කාණ්ඩය. පළවෙනි කාණ්ඩය. මේ මේ පළවෙනි තීරුවට කියන්නේ පළවෙනි කාණ්ඩය. මේක දෙවෙනි කාණ්ඩය. මේක තුන්වෙනි කාණ්ඩය. මේක හතරවෙනි කාණ්ඩය. මේක පහ හය හත. මේකට කියන්නේ කීවෙනි කාණ්ඩයට? අට. එහෙම නැත්නම් බිඳුව කාණ්ඩය කියලා කියනවා. බිඳුව කාණ්ඩය. තේරුම් ගන්න. එතකොට ඔයාලට ඉතාම පැහැදිලි. පළවෙනි කාණ්ඩයේ ඕනෑම මූල ද්‍රව්‍යයක අන්තිම ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 1. දෙවෙනි කාණ්ඩයේ ඕනෑම මූල ද්‍රව්‍යයක අන්තිම ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2. පේනවාද ඒ රටාව? රටාවක් තියෙනවා. ඊළඟට දෙවෙනි රටාව. ඒ රටාව සලකලා තමයි මේක මේ ආවර්තිතාවකුව හදලා තියෙන්නේ. ඇත්තටම එනම් ඔයාලට තේරෙන්න ඕනේ ආවර්තිතාවකුව ගහද්දි මොකද්ද සැලකිල්ලට අරන් තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන. මොකද මේ අපි සැලකිල්ල ගත්තේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ සැලකිල්ලට අරගෙන තමයි ඒකේ අන්තිම ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන එකක් එනේවා එක එක පේලිය එක තීරුවකටත්, දෙකක් එනේවා දෙවෙනි තීරුවටත්, අන්තිම ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන තුනක් එනේවා එක තුන්වෙනි තීරුවටත්. එන විදිහට තමයි මේක සකස් කළා තියෙන්නේ. එතකොට මේ සිරස් හතර තියෙන තීරුව වලට කියන්නේ කාණ්ඩ. ඊට පස්සේ මේ සිරස් හතර තියෙන පේලි. පළවෙනි පේලිය, දෙවෙනි පේලිය, තුන්වෙනි පේලිය, හතරවෙනි පේලිය ආදී වශයෙන් පේලි හතක් තියෙනවා. ඔයාට උගන්වන්න තියෙන්නේ හතරයි. ලොකු ආවාදයට වගේ පේලි හතක් තියෙනවා. හරිද? එතකොට මේ පේලි වලට අපි කියන්නේ ආවර්ත. එතකොට මේ පළවෙනි ආවර්තයේ මූල ද්‍රව්‍ය කීයද තියෙන්නේ? 2. දෙවෙනි ආවර්තයේ මූල ද්‍රව්‍ය 8. තුන්වෙනි ආවර්තයේ මූල ද්‍රව්‍ය 8. ඇත්තරම 18ක් තියෙනවා මේ මෙතනින් එහාට. මෙතන 18ක් තියෙනවා. නමුත් ඒක ඕගොල්ලන්ට සාකච්ඡා කරන්න නැහැ. කෙසේ වෙතත් මෙන්න මෙන්න සම්බන්ධය. මම තීරු අතර සම්බන්ධය කිව්වා. තීරු වල සම්බන්ධය පැහැදිලි හැමෝටම. හා දැන් පේලි වල සම්බන්ධය. මේ මේකයි මෙයයි ගත්තොත් ශක්ති මට්ටම් කීයක ඉලෙක්ට්‍රෝන තිබේද? හයිඩ්‍රජන් වල ශක්ති මට්ටම් කීයක ඉලෙක්ට්‍රෝන තියෙනවද? 1ක. හීලියම් වල? හීලියම් වල ශක්ති මට්ටම් කීයක ඉලෙක්ට්‍රෝන තියෙනවද? 1ක. ඊළඟ තීරුව පේලියට යම්. මේකේ ශක්ති මට්ටම් 2ක. මේකෙත් 2ක. මේකෙත් 2ක. කාබන් වලත් 2ක. නයිට්‍රජන් වලත් 2ක. මේ පේලියේ ඉලෙක්ට්‍රෝන තියෙන ශක්ති මට්ටම් කීයකද? 2ක. තුන්වෙනි පේලියට ගියොත් ශක්ති මට්ටම් කීයක ඉලෙක්ට්‍රෝන තියෙනවද? 3ක. හතරවෙනි පේලියට ගියොත් ශක්ති මට්ටම් කීයක ඉලෙක්ට්‍රෝන තියෙනවද? 4ක. එහෙනම් මේ යම්කිසි පරමාණුවක උදාසීන පරමාණුවක උදාසීන වෙන්න ඕනේ. උදාසීන පරමාණුවක ඉලෙක්ට්‍රෝන තියෙන ශක්ති මට්ටම් ගාන අනුව එයා ඉන්න පේලිය තීරණය වෙනවා. අන්තිම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන අනුව එයා ඉන්න මොකද්ද? තීරුව තීරණය වෙනවා. වැඩේ පැහැදිලිද? පේනවද මේක රටාව? රටාවක් තිබේ. ඉතින් ඔන්න ඔය රටාව සලකලා තමයි මේ ආවර්තිතාවකුව ගහලා තියෙන්නේ. ඇත්තටම ළමයි මේගොල්ලන්ගේ මේ පේලිය ගත් මේ තීරුව ගත්තොත් හයිඩ්‍රජන් ඇර මේගොල්ලන්ගේ ගුණ ඉතාම ආසන්න වශයෙන් සමානයි. මේගොල්ලන්ගේ ගුණ ආසන්න වශයෙන් සමානයි. මේගොල්ලන්ගේ ගුණ ආසන්න වශයෙන් සමානයි. එකම ගුණ තියෙන කට්ටිය එකම තීරුවට වැටෙනවා මේ ක්‍රමයට. හරි. ඕක තමයි ආවර්තිතා වගුවේ සිද්ධාන්තය. වැඩේ පැහැදිලිද? මට කියන්න ආවර්තිතා වගුව ගැහුවේ මොකක් පදනම් කරගෙන?
මේ දැන් ඉතින් කිව්ව මොකද්ද පදනම මේක ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන මොකද්ද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අනිත් එක තමයි පරමාණුක ක්‍රමාංකය පරමාණු ක්‍රම වැඩි වෙන අණු පිළිවෙලට සකස් කරලා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සලකලා මේවා තීරු වලට පේලි වලට දාලා තියෙන එච්චරයි කතාව හරි යෝග තමයි ආවර්තිතා නියමයෙන් කියවෙන්නේ රයිට් අපි යමු එහෙනම් මුලට දැන් අමුලට යන්න කලින් අපේ ළමයි මේ විදියට 1 2 3 රෝම ඉලක්කම් වලින් දාන්න ඕනේ නිකන් ඉලක්කම් බෑ උඩින් දාන්න 1 රෝම කැපිටල් රෝම ඉලක්කම් 1 2 3 4 ආදී වශයෙන් ඒවට අපි කියනවා කාණ්ඩ කාණ්ඩ 8ක් තියෙනවා ලොකු ආවර්තිතාවක් වගේ කාණ්ඩ 18ක් තියෙනවා ඔයාට තියෙන්නේ පොඩි එකනේ පළවෙනි මුල් ද්‍රව්‍ය 20 නේ එතකොට කාණ්ඩ 8යි හරි දැන් මට මෙතන මේක අඳින්න ඉඩ නෑ හරිද මට මේක මං කාගේ හරි අඳින්න ඇඳලා පෙන්නන්නම් මෙතන ඔයා ලියන්න මේ පැත්තට මෙතන පළවන ආවර්තය මෙතන ලිව මේ 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 පේලියගෙන පළවන ආවර්තය ආවර්තය මෙතන ලියන්න දෙවන ආවර්තය හරි මේ බලන්න මෙන්න මේම ඊළඟට ඔයා මේ තියෙන්නේ මේම මේ පේලිය කෙලින් ලියන්න ඕනේ පළවෙනි ආවර්තය මට මේක ලියන්න මේ පැත්තේ ඉඩ නැති නිසා මේ පේලිය කෙලින් ලියන්න ඕනේ දෙවන ආවර්තය තුන්වන ආවර්තය හතරවන ආවර්තය හා ලියන්න ඔන්ලයින් ළමයි මේ දැන් මේ ආවර්තිතාව වගුව තියෙනවනේ මේම ඒකේ මේ පළවෙනි කාණ්ඩයේ තියෙනවා ඒකේ මේම හතරකට බෙදෙනවානේ මෙතන මේ පැත්තේ ලියන්න පළවන ආවර්තය පළවෙනි දැන් මේ හරිය ලියන්න තියෙන්නේ මට ඒක ලියවෙන්නේ නැහැ මේ හරිය ඈ මෙතන මේ පැත්තෙන් ලියන්න දෙවන ආවර්තය මෙතන තුන්වෙනි ආවර්තය මෙතන හතරවෙනි ආවර්තය මේ දෙවන ආවර්තය තුන්වන ආවර්තය හතරවන ආවර්තය ඔක්කොම ආවර්ත හතක් තියෙනවා ඔයාට හතරයි තියෙන්නේ අපිට පළවෙනි මුල් ද්‍රව්‍ය 20 විතරයි තියෙන්නේ ඒකට තියෙන්නේ හතයි ඒකට තියෙන්නේ හතරයි හරි දැන් අපි මුල් පිටුවට ආයි ගන්න නූතන ආවර්තිතා නියමය ආවර්තිතා වගුව පදනම් වී ඇත්තේ කුමක් මතද ආලියන් පරමාණුක ක්‍රමාංකය සහ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මත 31 වෙනි ප්‍රශ්නේ පරමාණුක ක්‍රමාංකය සහ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මත හලෝ පරමාණුක ක්‍රමාංකයයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පදනම් කරගෙන තමයි මේ ආවර්තිතාව වගුව ගහලා තියෙන්නේ. පේනවනේ එකම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සලකලා තමයි ඒවා ගොඩවල් වලට වැටෙන්නේ. ගොඩවල් වලට වැටෙන්නේ. රයිට්. ඊළඟට මූලද්‍රව්‍ය 32 මූලද්‍රව්‍ය වල ಗುಣ ඒවායේ පරමාණුක ක්‍රමාංක වල ආවර්තිතා ශ්‍රිතයකි. අමුතු වචන ටික. මූලද්‍රව්‍ය වල ಗುಣ ඒවායේ ආගන්. මූලද්‍රව්‍ය ලිව්වේ නැද්ද? පරමාණුක ක්‍රමාංකය ඉලෙක්ට්‍රෝන වින්‍යාසයයි පරමාණු ක්‍රමාංකය ඉලෙක්ට්‍රෝන වින්‍යාසයයි රයිට් මූලද්‍රව්‍යවල ගුණ ඒවායේ පරමාණුක ක්‍රමාංකවල ආවර්තිතා ශ්‍රිතයකි අමුතු වචන සෙට් එකක්
මොකක්ද ආන මේකෙන් කේ තේරුම මොකක්ද? ඉතින් මූලද්‍රව්‍යවල ගුණ ඒවායේ පරමාණුක ක්‍රමාංක. මොකද්ද මේකෙන් කියවෙන්නේ? මූලද්‍රව්‍ය ඒවායේ පරමාණුක ක්‍රමාංකයේ වැඩි වෙන අණුපිලට සකස් කරාම යම්කිසි පරතරවලින් නැවත නැවත සමාන ගුණ තියෙන කට්ටිය හම්බ වෙනවා. ඒක අණුව තමයි මේ ගොඩවල් වලට දාලා තියෙන්නේ. ඕක තමයි ඔය ඔකේ අදහස. පරමාණුක ක්‍රමාංකවල ආවර්තිතාස්විතයක් කියන්නේ නැවත නැවත හම්බ වෙනවා. ගුණ එකම ගුණ තියෙන කට්ටිය ආවර්තිතා කියන්නේ නැවත නැවත හම්බ වෙනවා. ඒක තමයි ඒකේ අදහස. හරි? දැන් අපි ලියමු මෙන්න මේ අදහස. පරමාණු ක්‍රමාංකය දෙවෙනි ඡේදය පරමාණුක ක්‍රමාංකය ආරෝහණය වන අණුපිළිවෙලට සකස් කරාම. ඒ කියන්නේ හයිඩ්‍රජන් හීලියම් මේ පිළිවෙලට සකස් කරාම. යම්කිසි පරතරවලින් සමාන ගුණ තියෙන කට්ටිය නැවත නැවත හම්බ වෙනවා. යලි යලිත් හම්බ වෙනවා. නැවත නැවත යලි යලිත් ආයි ආයි. ඒ ඔක්කොම ආවර්තිතා කියන අදහසෙන්. ආවර්තිතා. ආවර්තිතා නැවත නැවත යලිත් කියන අදහස ආයි ආයි. ඊළඟට ඔයාගෙන් අහන පළවෙනි මූලද්‍රව්‍ය 20 ඉලෙක්ට්‍රෝන වින්‍යාසවල යම්කිසි රටාවක් තියෙනවද? ඔව්, ඉතින් අර අපි ඇන්දේ රටාවක් තියෙනවා. රටාවක් දැකගත හැකිද? දැකගත හැක. දැකගත හැක. දැන් ඉතින් අපි උගන්නපු ටික ලියමු ටක් ගාලා. එහා පැත්තට පෙරලලා දැන් කියලා දුන්නානේ මම ඕගොල්ලන්ට. ඒව ටික ලියමු. ආවර්තිතා වගුවේ කාණ්ඩ ලෙස හඳුන්වන්නේ මොනවාද? හා කියන්න. දැන් කියන්න. දැන් ආගෙන හිටියනම් කියන්න. මොනවද ආවර්තිතා වගුවේ කාණ්ඩ කියන්නේ? කොමේ කාණ්ඩ අපි බලමු. තාමේ තියෙන ලොකු එක බලමු බලමුකෝ. මොනවද ආවර්තිතා වගුවේ කාණ්ඩ කියන්නේ? සිරස් අතර තියෙන මොනවද? සිරස් අතර තියෙන තීරුද පේලිද? තීරු. මේ පළවෙනි කාණ්ඩය. මේ දෙවෙනි කාණ්ඩය. මේ තුන්වෙනි කාණ්ඩය. මේ හතරවෙනි කාණ්ඩය. මේ පස්වෙනි කාණ්ඩය. ඔන්න තිරස් අතර තියෙන තීරු වලටයි කාණ්ඩ කියලා කියන්නේ. ඇත්තටම 18ක් තියෙනවා. මෙතන තව 10ක් තියෙනවා. ඒ ටික ඔයගලන්ට සාමාන්‍ය පෙළට නෑ. ඒතොර මේ දෙකයි මේ ටිකයි විතරයි අපි සාකච්ඡා කරන්නේ. හරි. හොඳයි අපි ලියමු. අපි අහනවා ආවතත්ව කාණ්ඩ ලෙස හඳුන්වන්නේ මොනවද? ලියන්න. සිරස් අතර තිබෙන තීරු. සිරස් අතර තිබෙන තීරු. සිරස් අතර තිබෙන තීරු. කාණ්ඩ ලෙස කාණ්ඩ වේ. සිරස් අතර තිබෙන තීරු කාණ්ඩ වේ. සිරස් අතර තිබෙන තීරු වලට කියනවා කාණ්ඩ කියලා. ඊළඟට අහන මූල ද්‍රව්‍ය රදා පවතින්නේ කුමන ශක්ති මට්ටමේ? ශක්ති යම්කිසි මූල ද්‍රව්‍යය ලෝහයක්ද අලෝහයක්ද ලෝහාලෝහයක්ද ඒ ඔක්කොම බලපානේ අන්තිම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන අනුව. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන මත. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන මත. දැන් එහෙනම් ඕගොල්ලන්ට තේරෙනවා ඇති මේ මං කියපු කාරණේ. මේ බලන්න පුතේ, මේ මං දැන් මොකද්ද ඔයාලට කිව්වේ? අන්තිම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන මත තමයි යම්කිසි මූල ද්‍රව්‍යයක මොකක් තීරණය වෙන්නේද? ගුණ තීරණය වෙන්නේ. එහෙනම් මේ කියන්නේ මේ අහගන්න මේ සෙට් එකේ අන්තිම ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන එකයිනේ. එහෙනම් මේගොල්ලන්ගේ ගුණ ආසන්න වශයෙන් සමානයි. මේගොල්ලන්ගේ අන්තිම ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන දෙකයි. දැන් මම කියනවා අන්තිම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන අනුව මූල ද්‍රව්‍යයක ගුණ තීරණය වෙනවා. ගුණවල
ස්වභාවය තීරණය වෙනවා. ඒතකොට දෙකේ තියෙන ඒවයි ගුණ සමානයි. තුන තියෙනවා නම් ඒගොල්ලන්ගේ ගුණ සමානයි. හතර තියෙනවා නම් ඒගොල්ලන්ගේ ගුණ සමානයි. තේරුණාද? ඕක තමයි ඔය කියන්නේ. ඊළඟට ආන සංයුජතා ඉලෙක්ට්‍රෝන යනු මොනවාද? අද අපිට වෙලා මදි වෙනවා සංයුතාවය ගැන කතා කරන්න. නමුත් සංයුතා ඉලෙක්ට්‍රෝන කියන්නේ අන්තිම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට කියන්නේ සංයුජතා ඉලෙක්ට්‍රෝන. දැන් මේක නම් සංයුතා ඉලෙක්ට්‍රෝන දෙකයි. මේක නම් ඉලෙක්ට්‍රෝන හතරයි. මේක නම් දෙකයි. අන්තිම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට කියන්නේ සංයුජතා ඉලෙක්ට්‍රෝන. පරමාණුවක අවසාන ශක්ති මට්ටමේ තිබෙන ඉලෙක්ට්‍රෝන. පරමාණුවක අවසාන ශක්ති මට්ටමේ තිබෙන ඉලෙක්ට්‍රෝන සංයුජතා ඉලෙක්ට්‍රෝන වේ. පරමාණුවක අවසාන ශක්ති මට්ටමේ තිබෙන ඉලෙක්ට්‍රෝන සංයුජතා ඉලෙක්ට්‍රෝන වේ. සංයුජතා ඉලෙක්ට්‍රෝන වේ. පරමාණුවක අවසාන ශක්ති මට්ටමේ තිබෙන ඉලෙක්ට්‍රෝන සංයුජතා ඉලෙක්ට්‍රෝන වේ. සංයුජතා ඉලෙක්ට්‍රෝන වේ. ඊළඟට කාණ්ඩවලට මූලද්‍රව්‍ය ඇතුළත් කරන්නේ කුමන පදනමක් මතද? ගොඩක් ඉන්න. හරියාගන්න. දැන් ආනෝ කාණ්ඩ වලට මූලද්‍රව්‍ය ඇතුළත් කරන්නේ කුමන පදනමක් මතද? හා කියන්න. ඔයාලට මේකෙන් පේනවා යම් කිසි මූලද්‍රව්‍යයක්. දැන් මට කියන්න මේ සෙට් එකයි පළවෙනි කාණ්ඩෙට දැම්මේ. මේ සෙට් එකයි පළවෙනි කාණ්ඩෙට දැම්මේ. ශක්ති අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන එකක් තියෙන නිසා මේ සෙට් එකයි දෙවෙනි කාණ්ඩෙට දැම්මේ. අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන නිසා එනවා යම් කිසි මූලද්‍රව්‍යයක යම් කිසි මූලද්‍රව්‍යයක් කාණ්ඩයට දානකොට බලන්නේ මොකද්ද? එහි අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන. හා ලියමු. අවසාන ශක්ති මට්ටමේ තිබෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පදනම් කරගෙන. අවසාන ශක්ති මට්ටමේ තිබෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පදනම් කරගෙන. අවසාන ශක්ති මට්ටමේ තිබෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පදනම් කරගෙන. කාණ්ඩවලට වෙන් කරයි. අවසාන ශක්ති මට්ටමේ තිබෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පදනම් කරගෙන කාණ්ඩවලට වෙන් කරයි. කාණ්ඩවලට වෙන් කරන්නේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන 90. කාණ්ඩවලට වෙන් කරයි. කාණ්ඩවලට වෙන් කරයි. දැන් අභ්‍යාසයක් තියෙනවා ඔයාලට තනියෙන් කරන්න කොහොමද? ඊළඟට ආවර්තිතා වගුවේ ආවර්ත ලෙස හඳුන්වන්නේ ආවර්ත කියන ළමයි තිරස් අතර තියෙන පේලි. මේ තියෙන්නේ ආවර්ත, ඔය තියෙන්නේ ආවර්ත, මේ තියෙන්නේ ආවර්තාලයන්. තිරස් අතර තිබෙන පේලි. තිරස් අතර තිබෙන පේලි. ආවර්ත වේ. තිරස් අතර තිබෙන පේලි. ආවර්ත වේ. තිරස් අතර තිබෙන පේලි. ආවර්ත කියලා අපි හඳුන්වනවා. ආවර්ත වේ. ආවර්ත වේ. දැන් අහනවා ළමයි මේ යම් කිසි මූලද්‍රව්‍යයක් මේ ආවර්තයකට වැටෙන්න මොකද්ද බලපාන කියලා දුන්න. මොකද්ද බලපාන? ඉලෙක්ට්‍රෝන පවතින මොනවා ගානද? ඉලෙක්ට්‍රෝන පවතින මොනවා ගානද? ශක්ති මට්ටම් ගාන. එක ශක්ති මට්ටමක විතරක් ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් එයා පළවෙනි පීලි. ශක්ති මට්ටම් දෙකක ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් එයා දෙවෙනි පීලි. ශක්ති මට්ටම් තුනක ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් එයා තුන්වෙනි පීලි. එමයි වෙන්නේ. හාලියන්. පරමාණුවක ඉලෙක්ට්‍රෝන පවතින ශක්ති මට්ටම් ගණන 90. පරමාණුවක ඉලෙක්ට්‍රෝන පවතින ශක්ති මට්ටම් ගණන 90. පරමාණුවක
ඉලෙක්ට්‍රෝන පවතින ශක්ති මට්ටම් ගණන අනුව. පරමාණුවක ඉලෙක්ට්‍රෝන පවතින ශක්ති මට්ටම් ගණන අනුව. පරමාණුවක පවතින ශක්ති මට්ටම් ගණන අනුව. ආවර්තයේ තීරණය වේ. පරමාණුවක පවතින ශක්ති මට්ටම් ගණන අනුව. පවතින ශක්ති මට්ටම් ගණන අනුව. පරමාණුවක ඉලෙක්ට්‍රෝන පවතින ශක්ති මට්ටම් ගණන අනුව. ආවර්තයේ තීරණය වේ. හරි. දැන් ඔන්න අභ්‍යාසයක් තියෙනවා. අභ්‍යාසය කරන්න කලින් මං ඔයාට පොඩ්ඩක් මෙන්න මේම පොඩි උදාහරණයක් කියන්නම් ආගන්න. ළමයි ඔයාලා කියනවා විභාගෙදී සෝඩියම් කි සෝඩියම් අයත්වන. ඔය මොකද ඔතන කුයිසල්? මොකෝ? සෝඩියම් අයත්වන කාණ්ඩාංකයයි මෙයා මෙයා දීලා ඔයාගෙන් අහනවා සෝඩියම් අය ආවර්තිතාවක් වේ කීවෙනි කාණ්ඩයේද කීවෙනි ආවර්තයේද? එතකොට ඔයා ටක් ගාලා හිතින් කියලා කාණ්ඩ හයිඩ්‍රජන් ගාලා ඔයා බලනවා මෙයා 11 වෙනියා. 11 වෙනිය නම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 1. එහෙනම් ෂුවර් එකට යාම කියන කීවෙනි කාණ්ඩයේද? පළවෙනි කාණ්ඩේ. කීවෙනි ආවර්තයේද? තුන්වෙනි ආවර්තයේ. ශක්ති මට්ටම් 3 ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් තුන්වෙනි ආවර්තයේ. අන්තිම ශක්ති මට්ටමේ 1 ඉලෙක්ට්‍රෝන නම් පළවෙනි කාණ්ඩේ. ආ ගරන්ටි කරන්න. ඔතන තියෙනවනේ අභ්‍යාසයක් ආදර්ශ ගැටලු කියලා කීපයක්. දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා දීලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියපු ගමන් ඔයාට තේරුම් ගන්න පුළුවන් මේ මේ කාණ්ඩේ මෙන්න මේ ආවර්තය. පළවෙනි කාණ්ඩේ. එතකොට මේ ශක්ති මට්ටම් 1යි 2යි 3 ඉලෙක්ට්‍රෝන තියෙනවා නේද? එහෙනම් තුන්වෙනි පේලිය. ඔයාලට දීලා තියෙන එක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියපු ගමන් තමන්ට තේරෙනවා මෙයා ඉන්නේ ආවර්තත් ඉරුවේ මෙන්න. කාණ්ඩාංකය කියන්නේ අන්තිම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන. ආවර්ත අංක කියන්නේ ඉලෙක්ට්‍රෝන තියෙන ශක්ති මට්ටම් ගාන. දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාස කියලා දුන්නා ඒවා හොයාගෙන කරන්න ඕනේ. දැන් ඔයාට මුල් ද්‍රව්‍යටික පිළිවෙලට ලිව්වනේ යහ පැත්තේ තියෙනවනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය හොයා ගන්න පුළුවන් යහ පැත්තේ වගුව බල හොයා. ඒ අතර නම් ටික ලකුණු කරමු. ඔක් කරන අතර කවුද තාක්ෂිලු ඉන්නවනේ, රියස් ඉන්නවනේ, මිනුක ඉන්නවා, දිනාල්, ලින්දිනු ඉන්නවනේ, ඉලුම් ඉන්නවා, ජනිඳු ඉන්නවා, චන්දිර ඉන්නවද?
ගුනිඳු ඉන්නවා, කුයිසල් ඉන්නවා, උදුල ඉන්නවා, හසක ඉන්නවා, මින්දුල ඉන්නවා, කලන ඉන්නවා, දමිත අද නෑනේ, දමිත ඉන්නවා ඔන්ලයින්. දමිත නෑ, දමිත නම් වැඩේ අනා ගන්නවා. දැන් දවස් ඇවිල්ලා නෑ හතරක්. ඔව් ඈ වාද ඉතින් ඒකේ ඔයාගේ ඉස්කෝලේද? ඒක තමයි වැඩේ. ඉතින් දැන් නෑ නේ, සති හතරක් යා ඇවිල්ලා නෑ. ඉතින් දැන් දෙමව්පිය ඇවිල්ලා ලකුණු අඩුයි කියලා කියපු ගාව මම මේ පොත තමයි අරන් පෙන්නන්නේ. මෙන්න ඇවිල්ලා නෑ. දැන් ගොඩක් ළමයි ඇත්තටම ඉතාලම හොඳයි, හැමදාම ආපු ළමයි ඉන්නවා. හරි, හැමදාම ආපු ළමයි ඉන්නවා, ඔක්කොම එක තියෙන අය. ඔය අරේ හතරක් මෙයා ඇවිල්ලා නෑ. ඊළඟට ගගන ඉන්නවා, ගගන ඉන්නවා, යුමින් ඉන්නවා, මිනුක් මින්තරු ඉන්නවා, චෙනුක කවුද, චෙනුක ඉන්නවා, විනුග, චනුග, චනුග, චනුග හැමදාම ඇවිල්ලා ආ ඉන්නවා. හරි, සන්දිලු එක මේක දවසක් ආවා, දැන් නෑ. අකිත්මා ඉන්නවා, අකීසා ඉන්නවා, මෙතුකි, මෙතුකි නෑ, තනුමි ඉන්නවා, හන්සි ඉන්නවා, ගිම්හානි, මනුලි. අද මනුලි උවිෂයි දෙන්නම නෑ, ඉන්න දොල්ලයි. හා ඉන්නවා මනුලි, ඉන්න උවිෂයි ඉන්නවද? උවිෂත් ඉන්නවනේ. හරි, දහම්දී ඉන්නවා, කේෂානි ඉන්නවා, එමංගි ඉන්නවා, සිතුම්ය ඉන්නවා, තසන්දි, තසන්දි ආ ඉන්නවා, හර්ෂි ඉන්නවා, හිරුකි ඉන්නවා, හේලි ඉන්නවා, දිල්ෂි ඉන්නවා, තෙසලි ඉන්නවා, දෙහන්සා ඉන්නවා, ගිත්මි ඉන්නවා, උදම්සා ඉන්නවා, ජිනානි නෑ. ඔගොල්ලෝ දන්නවද ජිනානිගේ තාත්තා නැති වුණා කියලා? නෑ නෑ, දැන් දවස් කීපයක් වෙනවා. අශිනි ඉන්නවා, මාල්සිනි ඉන්නවා, සිනුරි ඉන්නවා, තිසරි ඉන්නවා, යසස්මි ඉන්නවා, හසිනි, හසිනි නෑනේ, එයා එන්නෙම නෑ. මම දැන් සති ගානක් ඇවිල්ලා නෑ, කපල දාමු. දුලනි, ඉසුමි, ඔයා ඉසුමි. හරි, හැමෝගේම නම් කියවුනානේ. හරි, දැන් ඉවරද වැඩේ? බලමු එහෙනම්. මෙන්න උත්තර ඈ බලන්න. ප්‍රථමයිනීගන ශක්තිය අද කරන්න බැරි වෙනවා. මේක නෑ, බලමු ප්‍රශ්න කියන්න මොකද. නයිට්‍රජන් පුතේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.5යි. නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.5. 2.5 නම් පස්වෙනි කාණ්ඩයේ දෙවන ආවර්තේ. ඊට පස්සේ පොස්පරස් කියන්නේ 2.85. එහෙනම් එයා කීවෙනි කාණ්ඩේද? පස්වෙනි කාණ්ඩේ තුන්වන ආවර්තේ. කැල්සියම් 2.882 කීවෙනි කාණ්ඩේද? දෙවන කාණ්ඩේ හතරවෙනි ආවර්තේ. සිලිකන් 2.84 හතරවෙනි කාණ්ඩේ තුන්වෙනි ආවර්තේ. මං හිතනවා හැමෝම මේක සරල දෙයක්, අමාරු දෙයක් නෙමෙයි. හරි, එතකොට පළවෙනි අයනීකරණ ශක්තිය කියන එක උගන්වන්න වෙලා මදි. ඒක නිසා මං කෙලින්ම ඊළඟට පොඩ්ඩක් විනාඩි 15ක් තියෙන නිසා මගෙන් වෙන්නේ නැතිම දෙයක්. ලේසියෙන් වෙන්නේ නැහැ, කලින් පන්ති ඉවර කරන වැඩේ. හරි, පෙරල ගන්න. රසායනික සූත්‍ර කියලා යටින් තියෙනවා සංයුජතාවය කියලා තියෙනවා. සංයුජතාවය පේජ් නම්බර් 41. සංයුජතාවය ඔන්න දැන් සංයුජතාවය කියන එක කියලා දෙන්නයි යන්නේ. ආ ගන්න
ඔන්න ඔයාලට පළවෙනි වතාවට සංයුත්තාවය කියන එක කියලා දෙන්න යන්නේ අලුත් දෙයක්. ළමයි සංයුත්තාවය කියන්නේ සංයෝජනය වීමේ හැකියාව. දැන් මොකද්ද කාත් එක්කද සංයෝජනය වෙන්නේ කියලා අහගන්න. අමාරු නෑ මේක. අමාරු වුණත් ලොකුවට හිතන්න එපා. දැන් මේක විවිධ විදියට සංයුත්තාවය අර්ථ දක්වනවා. මම ඔයාලට ඒ විදි කීපෙම කියලා දෙනවා. හරිද? පළවෙනි විදිය තමයි ඔන්න අහගන්න. සංයුත්තාවේ අපි කියන්නේ මෙන්න මෙහෙම යම්කිසි පරමාණුවක් හොඳේ යම්කිසි පරමාණුවක් හයිඩ්‍රජන් පරමාණු කීයක් සමග බැඳෙන්න පුළුවන්ද කියන එක එයාගේ සංයුත්තාවේ. මේ බලන්න ඔයා කියන්න H2O හා කියන්නේ ඔක්සිජන් එක හයිඩ්‍රජන් පරමාණු කීයක් බැඳිලා ඉන්නවද? දෙකයි. ඔක්සිජන්ට පුළුවන් හයිඩ්‍රජන් දෙන්නෙක් එක්ක සංයෝජනය වෙන්න. එහෙනම් ඔක්සිජන්ගේ සංයුත්තාවේ දෙකයි. පැහැදිලිද? එහෙනම් ඒ අනුව මට ඔයා කියන්න ඇමෝනියා NH3 නයිට්‍රජන්ගේ සංයුත්තාවේ කීයද? තුනයි. තේරෙනවනේ? ඊළඟට අපි ගත්තොත් එම PH3 ෆොස්ෆරස්ගේ සංයුත්තාවේ තුනයි. මේ වගේ CH4 මීතේන් කාබන්ගේ සංයුත්තාවේ. තේරුණාද? යම්කිසි පරමාණුවකට බැඳෙන්න පුළුවන් හයිඩ්‍රජන් ගාන එම පරමාණුවේ මොකද්ද? සංයුජතාවය. හැබැයි හැම පරමාණුවක්ම හයිඩ්‍රජන් එක බැඳෙන්නේ නැහැ. සමහර පරමාණු තියෙනවා හයිඩ්‍රජන්ව පේන්න බැහැ. හයිඩ්‍රජන්ව ගලවලා හයිඩ්‍රජන්ව විස්ථාපනය කරනවා. මේ බලන්න මේ. මොන බලන්න? මේ බලන්න. මම පොඩි උදාහරණයක් කියනවා. මැග්නීසියම්ට දානවා HCl. ඒතර මැග්නීසියම් මොකද කරන්නේ? මේ මැග්නීසියම් මෙන්න මේ HCl වලින් හයිඩ්‍රජන් පරමාණු ගලවනවා. හයිඩ්‍රජන් මේ මෙයා මේ මැග්නීසියම් විසින් මැග්නීසියම් හයිඩ්‍රජන් බඳවා ගන්නෑ, ගලවනවා. වෙන කෙනෙක් ගින හයිඩ්‍රජන් ගලවලා දානවා. එතකොට මැග්නීසියම් මම මේක ලිව්වොත් මේක සූත්‍රය MgCl2 + H2. මේක තමයි තුලිත රසායනික සමීකරණේ. තාම රසායනික සමීකරණ තුලිත කරන්න ඕගලන්ට කියලා දීලා නැහැ. 16 වෙනි පාඩම 3rd term තියෙන. කෙසේ වෙතත් මට කියන්න මෙයා විසින් හයිඩ්‍රජන් පරමාණු කීයක් ගලවලද? කීයක් ගලවලද? මේ ගලවලා කීයද? H2 දෙකක් ගලවලා නේද? එහෙනම් එයාගේ සංයුත්තාවය කීයද? දෙකයි. එහෙනම් මෙයා යම්කිසි පරමාණුවකට බැඳෙන හයිඩ්‍රජන් ගාන හෝ යම්කිසි පරමාණුවක් විසින් තව කෙනෙක්ගෙන් ගලවන හයිඩ්‍රජන් පරමාණු ගාන එයාගේ මොකද්ද? සංයුජතාවය. එහෙනම් සංයුත්තාවය ප්‍රකාශ කරන්නේ කාට සාපේක්ෂව? හයිඩ්‍රජන්ට සාපේක්ෂව. මේක තමයි අහන්නේ. අපෙන් අහනවා සංයුත්තාවය මනුල් ලබන්නේ කුමන මුල් ද්‍රව්‍යයට සාපේක්ෂවද? හයිඩ්‍රජන්ට සාපේක්ෂව. හයිඩ්‍රජන්ට සාපේක්ෂව. හයිඩ්‍රජන්ට සාපේක්ෂව. එතකොට සංයුත්තාවේ අණු කවරක්ද කියලා අහනවා පළවෙනි 89 බලන්න. මූලද්‍රව්‍ය පරමාණුව සමග සංයෝජනය විය හැකි හෝ එමගින් ප්‍රතිස්ථාපනය කරනවා කියන්නේ ගලවලා දාන හයිඩ්‍රජන් පරමාණු ගානට අපි කියනවා සංයුත්තාවේ කියලා. ලියාගන්න. සංයුත්තාවේ ප්‍රකාශ කරන එක විදියක්. සංයුත්තාවේ ප්‍රකාශ කරන එක විදියක් තමයි ඔය. යම්කිසි පරමාණුවක් විසින් බඳවා ගන්නා හෝ විස්ථාපනය කරන හයිඩ්‍රජන් පරමාණු ගාන එයාගේ සංයුජතාවය. යම්කිසි පරමාණුවකට පුළුවන් නම් හයිඩ්‍රජන් පරමාණු පහක් බඳවා ගන්න එයාගේ සංයුජතාවය පහයි. යම්කිසි පරමාණුවකට පුළුවන් නම් හයිඩ්‍රජන් පරමාණු දෙකක් බඳවා ගන්න එයාගේ සංයුජතාවය දෙකයි. යම්කිසි පරමාණුවකට පුළුවන් නම් තව කෙනෙක්ගේ බැඳිලා ඉන හයිඩ්‍රජන් පරමාණු පහක් විතර ගලවලා දාන්න එයාගේ සංයුජතාවය පහයි. සංයුජතාවය 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 ඊළඟට උත්තරේ දාන්න කලිනුත් ලිව්වා. මේ දැන් ටිකට කලින් ලිව්වා. මොකක්ද ඊළඟ ප්‍රශ්නේ? සංයුජතා ඉලෙක්ට්‍රෝන යනුවෙන් හඳුන්වන්නේ මොනවද? මේ දැන් ලියෙව්වා. මේ දැන් මතක නැහැ මොනවද සංයුජතා ඉලෙක්ට්‍රෝන කියන්නේ. ඔහ් මේ දැන් ලියෙව්වා කලින්. මොකද මොනවද සංයුජතා ඉලෙක්ට්‍රෝන කියන්නේ? අන්තිම මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන වල මොනවද කියන්නේ? සංයුජතා ඉලෙක්ට්‍රෝන. හරියට අවසාන ශක්ති මට්ටමේ තිබෙන ඉලෙක්ට්‍රෝන
සංයුජතා ඉලෙක්ට්‍රෝන වේ. යම්කිසි පරමාණුවක් ගත්තොත් ඒකේ අන්තිම ශක්ති මට්ටමේ ඈ තිබෙන ඉලෙක්ට්‍රෝන වලට අපි කියන සංයුජතා ඉලෙක්ට්‍රෝන. සංයුජතා ඉලෙක්ට්‍රෝන වේ. සංයුජතා ඉලෙක්ට්‍රෝන වේ. ඊළඟට ළමයි අහන 91 යම් මූලද්‍රව්‍යයක පැවතිය හැකි හැක්කේ එක සංයුජතාවයක්ද සංයුජතා කීපයක්ද? අහන ඒක මෙහෙමයි. සමහර මූලද්‍රව්‍ය වලට තියෙන සංයුජතා එකයි. සමහරයවට දෙකයි. සමහරයවට තුනයි. හැම මූලද්‍රව්‍යයකටම අපිට කියන්න බෑ සංයුජතා ගොඩක් තියෙනවායි කියලා. සමහරයවට සංයෝජන බල එකයි, සමහරවට දෙකයි, තුනයි, හතරයි එහෙම තියෙනවත් තියෙනවා. ඉතින් අපි මෙහෙම ලියමු. ඇතැම් මූලද්‍රව්‍යට එක් සංයුජතාවයක් පවතින අතර ඇතැම් මූලද්‍රව්‍ය වලට එක් සංයුජතාවයක් පවතින අතර ඇතැම් මූලද්‍රව්‍ය වලට තියෙන එක සංයුජතාවයයි. උදාහරණයක් සෝඩියම් සංයුජතාවය එක විතරයි තියෙන්නේ. මැග්නීසියම් දෙක විතරයි තියෙන්නේ. හරි, ඒ වගේ සංයුජ එක් සමහර මූලද්‍රව්‍ය වලට එක් සංයුජතාවයක් පවතින අතර එක් සංයුජතාවයක් පවතින අතර ඇතැම් මූලද්‍රව්‍ය වලට ඇතැම් මූලද්‍රව්‍ය වලට ඇතැම් මූලද්‍රව්‍ය වලට සංයුජතා කීපයක් පවතී. සමහර ඒවාට කීපයක් තියෙනවා. ඇතැම් මූලද්‍රව්‍ය වලට සංයුජතා කීපයක් පවතී. සංයුජතා කීපයක් පවතී. දැන් ළමයි ඔය 92 වෙනි එක කියලා දෙන්න වෙලා මදි නිසා මම 96ට යනවා. 92 කියලා දෙන්න වෙලාව අවශ්‍යයි. මේ වෙලාව මදි. ඒ කියලා දුන්නත් දැන් වෙලාව අරගෙන කියලා දුන්නත් හොඳට තේරෙන්නේ නැහැ. 92 වෙනි ප්‍රශ්නේ වෙලාව අරන් කියලා දුන්නත් තේරෙන්නේ නැහැ. හොඳට. ඒක තේරෙන්න ඔයාට රසායනික බන්ධන පිළිබඳ 10 වෙනි පාඩම කරාම තමයි ටක්කෙටම දැනෙන අඩේ මේක මේමයි කියලා. දැන් කොච්චර කිව්වත් හොඳට තේරෙන්නේ නැහැ ඒක. මොකද බන්ධන පිළිබඳ දැනීමක් නැහැනේ. ඒක නිසා මම කෙලින්ම ඒක පොඩ්ඩක් තියලා ඊළඟ දවසේ පුළුවන් ධර්ම කියලා දීලා දාන්නම්. අපි යනවා මෙන්න මේ කොටසට. ඔයා දැන් ආවර්තිතා වගුව කරානේ. ඒකයි මම මේක ටක් ගාලා ගත්තේ. පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල සංයුජතාවය අර පළවෙනි තීරුවේ. පළවෙනි තීරුවේ ඕන මූලද්‍රව්‍යක සංයුජතාවය එකයි ළමයි. හාලියා ගන්න එකයි. ආවර්තිතා වගුවේ දෙවෙනි තීරුවේ දෙවෙනි කාණ්ඩයේ සංයුජතාවය දෙකයි. තුනේ තුනයි. හතරේ හතරයි. පහේ පොඩි වෙනසක් වෙනවා. පස්වෙනි කෙනාගේ සංයුක්තාවය 3 5 3 හෝ 5 3 5. හයවෙනි කෙනාගේ සංයුක්තාවය 2 6. හත්වෙනි කෙනාගේ සංයුක්තාවය 1 7. මෙයාට සංයුක්තාවයක් නැහැ. අටවෙනි කාණ්ඩේට සංයුක්තාවයක් නැහැ. දැන් මේ තුන් දෙනා පොඩ්ඩක් වෙනස්නේ. මොකද්ද වෙනස? ඒගොල්ලන්ට දෙක දෙක තියෙනවා. ඇත්තටම දෙක දෙක නෙවෙයි, තව තියෙනවා. මම මේ ඔයගලන්ට පෙන්නුවේ ඔයගලයි සිලබස් එකට අදාළව මේවට තව සංයුක්ත අතරමැදි අහගන්න අහගන්න. අතරමැදි සංයුක්ත තියෙනවා. මේ මේකේ රටාවක් තියෙනවා. මෙයන් හතරෙන් පස්සේ මේ හතරවෙනි කාණ්ඩයෙන් පස්සේ සංයුක්තතාවය පස්වෙනි කාණ්ඩේ 5යි හෝ 3යි. කොහොමද එක ගන්න මේ දෙකේ එකතුව හැමතිස්සෙම කීයද මේ තුන් දෙනාගේ? 8යි. 8යි 8යි. එතකොට පස්වෙනි කාණ්ඩයේ සංයුක්තතාවය 5 නම් අනිත් එක කීයද? 8 වෙන්න නම් කීයද වෙන්න ඕනේ? 3යි. 6 වෙනි කාණ්ඩයේ ෂුවර් එක සංයුක්තතාවය 6යි. එහෙම නැත්නම් කීයද 8 වෙන්න කීයද ඕනේ? 2යි. එහෙම ගන්නත් පුළුවන්. මේගොල්ලන්ට හැබැයි ළමයි සාමාන්‍ය පෙළදී මේ ලොකු සංයුක්තතාවයකට එක අපි ගනුදෙනු නැහැ. අපි කතා කරන්නේ මේ අවම සංයුක්තතාවත් එක්ක. එතකොට පස්වෙනි කාණ්ඩයේ අපි 3ත් 3 වෙනි සංයුක්තතාවයත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ ඈ. මේක කියනවා විතරයි. ඇත්තටම පරණ සිලබස් එකේ මම මේ පළවෙනි වතාවට අලුත් සිලබස් එකේ තමයි මේක කිව්වේ. ඉස්සර කාලේ අපි ඕවා කියන්නේ නැහැ ළමයි. තමයි අහන්නෙත් නැහැ, අපි කියන්නෙත් නැහැ. අපි කියනවා පස්වෙනි කාණ්ඩයේ සංයුක්තාවේ 3යි ළමයි කියන. එච්චරයි. කවදාවත් මගෙන් නම් ජීවිතේට ළමයි අහලා නැහැ. සර් මේ වෙන ඒවා තියෙන්න පුළුවන්. ඒ මහලා නැහැ පරණ සිලබස් එකේ. දැන් අලුත් සිලබස් එකේ 2020 2010න් පස්සේනේ ඔයගලේ සිලබස් එක ආවේ. ඒකේ කියනවා ළමයිට කියලා දෙන්න මේකට 3 වෙන්නත් පුළුවන්, 5 වෙන්නත් පුළුවන්. ඉස්සර අපි කිව්වේ
උඹලා පාඩම් කරගන්නේ 3යි 2යි මේ ටික තමයි කියලා දුන්නේ. දැන් ඔන්න මේකත් දාලා ඒකත් පොඩ්ඩක් කතා කරන්න කියලා තියෙනවා. රයිට්. දැන් අපි ඊළඟ සතියේ සංයුතා කියලා දීලා තියෙන නිසා සූත්‍ර 114ම ලියවනවා. අනිවාර්යෙන් පන්තියට සම්බන්ධ වෙන්න. හරි. නැත්තම් සූත්‍ර ලියා ගන්න බැරුව බබ්බක් ගගා ඉදී.